शिवराज गैस कैंसल करा लू ना कैंसल करा लू ने जो अपनी साले में माता लेना प्रश्न विषयांबर नवंबर अप्रैल विशिष्ट आवर पास से मामे ये गुलों तेरे का खता आकर ला ताऊ एक का आमतर दावसा तीन टकालीन दान अरे एक मैं विशिष्ट आवर पास से खता आकर ला बना ला मैं ये क्या आमतर दिने आ अरे ताऊ आमतर दिने आ मामे दान अरे एक कराने ये ना मैं ये क्लास के इन्हें ला मैं ये क्या खता आकर ला एक उन्होंने पुरवांग ला बल्ला आय दे डर पुरवांग ला बल्ला मटर पुरवांग ला बल्ला उदय वर्गों का तवा अमतर दिनेश निवासी करना निवास मैं साहित्य बांधती आये एक और नंग साहित्य बांधती है इन्द्र बाला बोलो तू इन्द्र जरूर नोट डाउन कर देना इलान ने मैं विनोद बांधती अन्य विके विनोद विनोद बांधती मैं के इन्द्र बांधती इन्द्र अरे मैं का परमानेंट डेट टेक आई मैं का विनाश सिंह ने මේ කොහොමදවත් වෙනස් වෙන්නේ අ ඉරිදා උදේ ස්ථිර කාලසටහන ඔබ තමයි සාහිත්‍යයේ ස්ථිර කාලසටහන. ඒ රණේ කාර්ය
ස්ථිර කාලසටහන මේක සාහිත්‍ය. හරි? ඊළඟ විරුද්ධවන්තියට අය අනිවිදි විරුද්ධවන්තියට ලබන බ්‍රාස්පතින්ද. ඒ කියන්නේ අද 5 6 7 8 අප්‍රේල් 8 හරි? මේ බ්‍රාස්පතින් දවසක් ඊළඟ 8 7 15 කරන්න බෑ. 15 න් පස්සේ 22 අප්‍රේල් 22 හරි ඊට පස්සේ අප්‍රේල් 29 මෙන්න මේ දවස් තුනේ උදේ 8 ඉඳලා දවල් 1 වෙනකම් නියම බ්‍රහස්පති හරි හරි ඒ විනෝද වන්තියට මොකද මම මේ දැන් අවස්ථා කීපෙදි මේ පාලසනාන මේ විදිහ වෙනස් කරනවා දැන් හරි අමාරු මේක මැනේජ් කරන්න ඔන්ලයින් එක එකක් ළමයින්ටත් මේක පාවලා දිනවා අනිත් එක දැන් පොඩක් පැටලි දිසාගත තත්ත්වයක් ඇති වෙලා ඉන්නේ ක්ලාස් එක. එතකොට මම හරි වෙලාවට පටන් ගත්තාම මගේ එන අයට ඉන්න පුළුවන්. මාත් එක්ක ඉන්න අයට ඉන්න පුළුවන්. එතකොට අපේ 29 ඊට පස්සේ ඊළඟ මේ 6. හරි? මේ 6. මේ 6 ඊට පස්සේ මේ 13. හරි? මේ විගත් ඔය විදිහටම බ්‍රාස්පති දිනවල උදේ राष्ट्रपति ඉස්තිර කාලසටහන සෙනසුරාදා. මේ 22 සෙනසුරාදා ඉඳලා ඒගොල්ලන්ගේ ඉස්තිර කාලසටහනට පටන් ගන්නවා. එතකන් අප්‍රේල් 8, අප්‍රේල් 22, අප්‍රේල් 29, මැයි 6, මැයි 13 කියන මේ දවස් පහ බ්‍රහස්පතින්දා වලට උදේ 8 ඉඳලා 1 දක්වා මේ පැය පහ කරනවා. විනෝද වන්දියේ ෆිසිකල් ක්ලාස් එක. ඊට පස්සේ දෙවනි සතියෙන් පස්සේ අප්‍රේල් 22 සෙනසුරාදා ඉඳලා අප්‍රේල් 22 සෙනසුරා සෝරි මේ 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 මැයි 22 සෙනසුරා දෙකලා මේ ස්ථිර කාලසටහන මේ ඒකට අපි ගමන් කරනවා මැයි 22 ඉඳලා හරි එතකන් ඒගොල්ලන්ට තියෙන බ්‍රහස්පතින්දාවල් පහක් වෙන්න තියෙනවා උදේ 8 ඉඳලා 1 දක්වා මේ අප්‍රේල් 8 ඉඳලා මේ විරුද පන්තියේ මේ තමයි සාහිත්‍ය පන්තියේ අප්‍රේල් 11 අප්‍රේල් 25 සහ මෙදා ඇවිල්ලා අමතර දිනයක් අපි කතා කරගන්නවා මේ මාසෙට ගන්න. ඒකේ ඉරිදා උදේ ඒක ස්ථිර පරිසරණ. දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ తాවකාලිකව දැන් මේ කීනෙක් කෙනෙකුට අපි තුන් රාශියෙන්ද ඉන්න බැරි කමක් වුණොත් ඉරිදා වන්දියේ ඉන්න පුළුවන්. ඉරිදා ඉන්න බැරි කමක් වුණොත් රාශියෙන්ද වන්දියේ ඉන්න පුළුවන්. එහෙම ආරෝහීමක් වෙනවා එමිලා මේ පන්තියක් ඉස්සුනහම එහෙම. එහෙම නැත්නම් తాවකාලිකව තමුන්ගේ කැමැත්ත සාහිත්‍ය ඉරිදුනට ඕනනම් මේ මේ පිටියේ ඕනනම් විදුලිය ඉඳලා පුළුවන් ඊට පස්සේ ආයෙ මේකට මාරු වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් තියෙනවා. පන්තියක් කට්ටුනොත් අරකට මේකට මාරු වෙන්න පුළුවන් තමයි තියෙනවා. කාරණය පැහැදිලිද කියලා හිතනවා. මොකද දැන් මේ මේක හරියටම පොයින්ට් අවුට් කරගෙන මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න ඕනකම තියෙනවා. කාරණය පැහැදිලිද? එහෙනම් විනෝද පන්තියේ මේක බලාපොරොත්තු වෙන මේ ටික ලියා ගන්න අප්‍රේල් 8, අප්‍රේල් 22, අප්‍රේල් 29 මයි 6 මයි 13 රාස්වෙන්ද උදේ 8 ඉඳලා 1 දක්වා හරි එතකොට මේ රාස්වෙන්ද ඉඳලා ඒගොල්ලෝ ඉන්න ඕනේ අප්‍රේල් 8 වෙනි ඉඳලා විනෝද වන්ති මේ මේ සාහිත්‍ය වන්තියේ දෙනයි අප්‍රේල් 11 ලබන ඉරිදා 25 25 වට පස්සේ තව දිනයක් ඉඳලා ගන්නවා කතා කරලා ඕකයි අපි කරන්න ඉන්න කාරණා හරි නේද එහෙනම් හොඳයි කාලේ තුට වෙලාව ගියා නමුත් මේක ක්ලියර් කර ගන්න ඕන මට එතකොට මේ වැඩේ ඉවරයි හරි මේ වැඩේ ඉවරයි දැන් තමයි තමයි මේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා අනික අපි මන්දියෝර මහා ගොඩක් ළමයි නැහැ
මේ සිනාක් විතරවද පොඩි विशेष ගැටළු කීපයක් ඒ විශේෂ ගැටළු කීපයේ දීලා අද පටන් ගන්නවා ප්‍රාන්තර කියන පාඩම ප්‍රාන්තර කියන පාඩම ඒ කියන්නේ ප්‍රියෝනස් වල දෙවනි පාඩම මම පටන් ගන්නවා ඒක අදින් ඉවර කරනවා ඒ ප්‍රාන්තර පාඩම අද පටන් ගත්තා අදින් ඉවරයි මේ පිටර ලොකු දැනේ ගන්න මේ ඊට පස්සේ මැනුවල් මේ ෆිසිකල් ක්ලාස් එකේ පටන් ගන්නේ සරල වීජීය අසමානතා විසඳීම කියන ප්‍රියෝමැත්ස් වල දින තුන්වෙනි පාඩම සහ ගයිසික කියන දේ තමයි දිගට එතනින් එහාට කන්ටිනියු වෙලා යන්න. හරි නේද? එහෙමනම් ඉස්සෙල්ලාම මට කවුරු හරි දරුවෙක් කියන්න බලන්න අර දුන්න ගණන් වලින් කවුද? බානුජේ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද අර දුන්න ගණන් වලින් පළවෙනි එක මොකක්ද කියලා? ඉදරට දුන්න ගණන් වලින් පහ බෙදීම ඔව් වර්ගමූල 3 එකතු කිරීම 2 ආරයි එතකොට මේකේ හරය පරිමේය කරන්න හැටි ගැන තමයි අපි සාකච්ඡා කරේ කොහොමද මේකේ හරය පරිමේය කරන්නේ මේකට අපි පාවිච්චි කරන්නේ අර වර්ග දෙක අතරේ සාධක කියන කාර්යය ඔබ දන්නවා a ඍණ b a ධන b වලින් ගුණ වුණොත් ලැබෙන්නේ ප්‍රතිඵලය ඇරෙන්න a වර්ගය ඍණ b වර්ගය a වර්ගය ඍණ b වර්ගය ඔන්න ප්‍රතිඵලය තමයි අපි පාවිච්චි කරන්නේ මෙතන මේවට අපි කියන්නේ ප්‍රතිබද්ධ ප්‍රකාශන කියලා a ඍණ b වල ප්‍රතිබද්ධය a ධන b a ධන b වල ප්‍රතිබද්ධය a ඍණ b මැද තියෙන ලකුණු විතරයි වෙනස් වෙන්නේ ඒක වර්ග දෙක අතරයක් වෙනවා අන්න ඒ තියරි එක අපි මෙතෙන්ට පාවිච්චි කරොත් මේ මූල තුන වර්ග වෙලා මේ තියෙන අපරිමේය ගතිය මෙයාගින් අහෝසි වෙලා යනවා තොර දැන් මෙතන තියෙන්නේ මූල තුන ධන දෙකනේ එහෙනම් එයාගේ ප්‍රතිපදය මූල තුන ඍණ දෙක කියන ප්‍රකාශය. ඒකෙන් ගුණ කරා හරය. ඔබ දන්නවා නම් ලබයත් අනිවාර්යයෙන් මේකෙන් ගුණ කරන්න ඕනේ. මේක වරහන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වරහන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙතන එනවා මූල තුන ධන දෙක මූල තුන ඍණ දෙක කියන්නේ මූල තුනේ වර්ගය ඍණ දෙකේ වර්ගය. මූල තුනේ වර්ගය ඍණ දෙකේ වර්ගය a වර්ගය ඍණ b වර්ගය උඩ මෙතනින් එනවා 5 වතාවක් මූල තුන ඍණ දෙක මූල තුනේ වර්ගය කියන්නේ 3යි දෙකේ වර්ගය කියන්නේ 4යි එතකොට යට සුළු වුණාම එන්නේ විනේකක් එතකොට අපිට පුළුවන් ඒ විනේකින් මේ ළමයේ බෙදලා ලකුණු මාරු කරලා ගන්න පුළුවන් මේ මේකේ ඍණ දෙක ධන දෙක කරලා ධන තුන ඍණ තුන කරා නම් මේකෙන් හරියනවා මොකද මේ යටට එන්නේ ඍණයකනේ ඒ ඍණයක මෙතෙන්ට දෙන්න පුළුවන් ඒ ඍණයකින් වරහන් ඉවත් කරන්න පුළුවන් එතකොට දෙක ඍණ මූල තුන කියලා මේක ලකුණු මාරු කරලා දාන්න පුළුවන් එහෙම නැත්නම් මේක කිසි ප්‍රශ්නයක් නැහැ ඍණ මොකද යටින් එන්නේ ඍණ එක එක ලියන්න ඕන කමක් නැහැ ඍණ පහවතාවක් මූල තුන ඍණ දෙක කියලා මෙහෙම තිබ්බට වැරදුනේ නැහැ ඕනනම් මේ ඍණයෙන් වරහන් ඉවත් කරලා ප්‍රශ්නකුත් නැහැ ඕනනම් ඍණ පහෙන් වරහන් ඉවත් කරලා ප්‍රශ්නකුත් නැහැ එකේ ගැළුවක් ඇති වෙන්නේ දැන් බලන්න මේක තුල්ලය මේකම නැති වුණත් මීට තුල්ලය උත්තරයක් ලැබිලා තියෙනවා ඉන්නවද අතෝසල් බලන්න අද ටිකක් අමාරු ගානක් දෙකක් තියෙනවා දෙන්න ඒක කරන හැටි අපි බලමු මේක ඉතින් සාකච්ඡා කරලා ඉවරලා හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි ඒක මෙහෙම අත්පේලියක් වගේ වෙන්නේ බලන්නට අත්පේලියක් වෙන්නේ මේ හරි එහෙමනම් මේක සටහන් කරගන්න මට බානුජම කියන්න දෙවෙනි ගානක් මොකක්ද කියලා කිව්වනේ මේක හදන්න බැරි වෙච්ච අය මේක මේ සටහන් කරගන්න බානුජ මොකද්ද මේකේ දෙවනි ගාන
අය බෙදීම වර්ගමූල 8 එකතු කිරීම වර්ගමූල 3 අය බෙදීම වර්ගමූල 8 එකතු කිරීම වර්ගමූල 3 මේක හදාගන්න දැන් මේක නොයේ ක්ලියර් දෙන්න පුළුවන් මේ රිණින් වරහණ ඉවත් කරොත් මේක දෙක ඍණ මූල 3 විදිහට තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ඍණ පහෙන්ම වරහණ ඉවත් කරලා තියෙන්නත් පුළුවන් ඍණ පහයි මූල 3 ධන 10 කියලා ඉවගේ මේක විවිධ ආකාරවල තියෙන පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ සමහර විට සමහරක් මේක යටින් ඍණේක කියලා දාලා තියෙන්නත් පුළුවන් හරි නමුත් ඒක වැරදි නෑ නමුත් ඒක කරන්න එපා මේ ඔන්ලයින් ක්ලාස් වල ඔබ තමයි කේස් එක දැන් ඔය ෆිසිකල් ක්ලාස් එක නම් ගැලින්ම වටේ ඇවිදිනකොට ඕගොල්ලෝ මට පොඩ්ඩක් අතේ සිග්නල් එකක් දීලා අහනවා ඔබ මේ මාරිද අරේ මාරිද මේ කරන්නේද මේ කරන්නේද ඔක්කොම අහනවා ඉතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ හරි නේද හොඳයි එහෙනම් මේකේ ප්‍රතිපදයේ වර්ගමූල 8 ධන වර්ගමූල 3 නෙමෙයි තියෙන්නේ මේක ගුණ වෙනවා මූල 8 ඍණ මූල 3 ඇත්තට මේක හිතෙන් අපි උත්තරේ දාන්නේ 6 වතාවක් යක් මේ හරේ ගුණ කරා නම් යම් ප්‍රකාශනයකින් ලවයත් ඒ ප්‍රකාශනයම ගුණ කරන්න ඕනේ ඔබ දන්නවනේ ඒක මොකද එහෙම නැත්නම් මේක තුල්ලි වෙන්නේ නැහැ නේද විහාරයේ 8 දින මූල 8 දින මූල 3 වලින් ගුණ කරා නම් ලවයත් අනිවාර්යයෙන්ම ඒකෙම ගුණ කරන්නේ. දැන් මම කැමති ඇත්තට මේ දඟුත් එක්ක මේක එකපාරට හිතෙන් සුළු කරන්න. මේක හිතෙන් කරන්න පුළුවන්. හරි? මේක හිතෙන් කරන්න පුළුවන්. දැන් මගේ සිස්ටම් එක ඒකයි. මම ඕගොල්ලෝ අපෝගේ වැරිබල් කන්ට්‍රෝල් ඉන්න අය මොන අහලා බලන්න මම ලේසියෙන් සුළු කරලා උත්තරේ නැහැ දෙන්නත් නැහැ. ඒක එහෙම කරොත් එහෙම ඔගොල්ලෝ කවදාකවත් මේ විශේෂයට A එකක් B එකක් ගන්න පුළුවන් තත්ත්වෙට එන්නේ නැහැ ළමයි. එනිසා මුල ඉඳලම පුරුදු වෙන්න. පළවෙනි මේ හදන ගාන ඉඳලම පුරුදු වෙන්න. තමුන්ගේ මනස මේකට දාලා හිතෙන් කරන්න. දැන් බලන්න. මෙතන වර්ගමූල 8 වර්ගයේ අඩු කිරීම මූල 3 වර්ගයේ නේද ළමයි? වර්ග දෙකක අතර යමු. මූල 8 වර්ගයේ දින මූල 3 වර්ගයේ. ඉතින් මූල 8 වර්ගයේ කියන්නේ 8යි. මූල 3 වර්ගයේ කියන්නේ 3යි. ඉතින් අඩු වුණාම 5යි. ඔකට ආයේ ලියන්න දෙයක් නැහැ. ඔච්චරයි. ඕනන් ලකුණු හම්බෙන්නේ නැහැ ඒක ලියනවා. හැබැයි මේ ස්ටෙප් වල ලකුණු හම්බෙනවා. මෙන්න මේ උඩයි යටයි මේ ප්‍රතිපදයෙන් ගුණ කරන එකට ලකුණු හම්බෙනවා. හරි මේක මේ මූල 8 වර්ගයේ වෙන මූල 3 වර්ගයේ ඕවට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක මේක මීටරට සුළු වෙන්නේ නැද්ද? එතන ඉන්නේ නැහැ. ආයෙ වෙන සුළු කරන්න දෙකෝ නැහැ අතට. බලන්න අතෝසන මේ ප්‍රතිපලය ගත්තා හොඳයි හොඳයි බොහොම හොඳයි හරි නේද හොඳයි මට එනම් කියන බලන්න තුන්වෙනි ගාන උද තරුප්‍රියම් එනවද පුතා මම හොඳයි සර් රයිට් කියන බලන්න උද තුන්වෙනි ගාන උඩට ගිහින් හය බෙදීම හරි දෙකයි මූල පහ ඔව් මඩු කිරීම එක. දැන් ඔබ මේ තියෙන එකේ ප්‍රතිපදයන් හඳුනා ගන්න ඕනේ. මේක හරියට A වගේ හැසිරෙන්නේ. A මේ තියෙන B. එහෙනම් 2 මූල 5 ඍණ 1 තමයි තියෙන සාධකය. එයාගේ ප්‍රතිපදය 2 මූල 5 ධන 1. ඒක රවේ ගුණ වෙන්නත් ඕනේ ඒකෙම. 2 මූල 5 ධන 1. මම කැමති ඇත්තරම මේකත් එකපාරම උත්තරේ කියන්න. ඔයගොල්ලෝ අකමැති වෙන එකක් නැහැ කියලා මම හිතනවා. 2 මූල 5 වර්ගය මනසෙන් දකින්න. 2 මූල 5 වර්ගය මනසෙන් දකින්න. මනසෙන් දකින්න 2 මූල 5 වර්ගය.
දෙවරත්තික 4යි මූල පහ මූල පහෙන් ගුණනවා 5යි 2යි මූල පහ වර්ග වුණාම එතකොට එන්නේ 4යි 4 වරක් 5 20 එන්නේ මෙතෙන්ට 2යි මූල පහ වර්ග වුණාම එන්නේ 20 1 වර්ග වුණාම එන්නේ 1 එහෙනම් අඩු වුණාම එන්නේ 19 මොකද මේ තප්පර ගානකින් 20 කියලා දාන්න පුළුවන් දෙයක් ඒක මේ වගේ දේවල් මෙහෙම කරන එක මට අවශ්‍ය වෙන්න පුළුවන් ටියුෂන් ගුරුවරයෙක් ලෙස ඒකම නොදැනගෙන මේව කරන්නේ හරි මේ ඔක්කොම ලියලා මේ ලියලා වෙන්නවම ඔයාලට හරි ෂෝක් හරි ආසයි ඒක නමුත් ඒක නෙමෙයි වෙන්න ඕන දේ වෙන්න ඕන දේ ඔයගොල්ලෝ මේ මේ මොහොතේ ඉඳලා මේකට අවශ්‍ය ශක්තිය ටික වැඩි කර ගන්න උසස් පෙළ ගණිත අංශයෙන් ඔබ සාර්ථක බුද්ධලෙක් වෙන්න සාර්ථක මම කියන්නේ ඒ සාමාර්ථ තුනක් අරගෙන ඒ බී සාමාර්ථකත්වෝ සමත් වෙලා සාර්ථක බුද්ධලෙක් වෙන්න නම් මේ 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 විශේෂ නිර්දේශය ඇතුලේ ඔය හැකියාව ටික හදන්න ඕනේ මේක ඔබට කරන්න බැරි දෙයක් නෙමෙයි 2 මූල 5 2 මූල 5 න් වෙනකොට දෙවරත් දෙක 4යි 4 5 20 එන්නේ සෝරි දෙවරත් දෙක 4යි මූල 5 න් වුණා 5යි 20 20 එකක් කරනවා 19 එහෙනම් 2 මූල 5 වෙන ඔච්චරයි උත්තර බලන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න යා දුසල් බලන්න අනුබාරු කියන හදා ගන්න මම හිතන්නේ ඊළඟ ගානට ටිකක් තරමක වැඩ වැඩි ගානක් මම හිතන්නේ ඒ නිසා මේ මේක මකලා හොඳට ඉඳලා පටන් ගමු ඒක මට කියන්නකෝ විහඳු එදු කියන්නේ බලන්න මේ හතර විගාන මොකක්ද කියන්නේ මයික් එක නේද ඔය මට මතකයි ගන්න මම ගන්න මෙන්න මේ ගාන මම දුන්නේ ඔයගොල්ලන්ට මම ඩියුට් එකේ දින මෙන්න මේ ගැටලුව මම දුන්නේ බලමු 3 වර්ගමූල වර්ගමූල ඇතුළේ 2 මූල 3 දාන 5 එළියෙන් 7 ඕදමයි ගන්න මේ විදිහ ගැටලු ඕගලන්ගේ ටර්ම් ලිස්ට් එකේ අනිවාර්යෙන්ම ඔබට ලැබෙයි. ආයේ ඒ ගැන කිසිදු සැකයක් නැහැ. පළවෙනි දෙවෙනි වාරවල අනිවාර්යෙන් ඔබට ඕක ලැබෙයි ඈ. අනිවාර්යෙන් ලැබෙයි. සර් මම විහිඳු කතා කරන්නේ. මොකද්ද? සර් මම විහිඳු කතා කරන්නේ සර් මගේ ඉස්සෙල්ලා මේකේ මේ මයික් එකක් තිබ්බේ නැහැ සර්. හරි හරි මට තේරෙනවා මොකක් හරි එතන අවුලක් කියලා මම ඒක ගණන් ගත්තේ නැහැ පුතා මට තේරෙනවා ඔයාලට. ආයෙත් රිප්ලයි කරනවා අනිවාර්යෙන් ටෙක්නිකල් ෆෝල්ට් එකක් වෙන්නේ නැති කියලා. ඒක ගණන් ගන්න බෑ. ගැදුව ඒකවත් නෑ. මේ මට තේරෙනවා මොකද කියන ගැටලුව කියලා. හරි. මම දැන් මේ පන්තියේ ඉන්න මට පේන්නේ නැති මේ දරුවෝ කෝගෙන් මහනවා. මොකද්ද අපි මේකට ගන්න පළවෙනි පියවර. ඒ කියන්නේ මොකද්ද කරන්න ඕන? කාටද කියන්න ඕන? දැන් මේකේ හරය පරිමේය කරන්නනේ අපිට ඕනේ. හරය පරිමේය කරන්නයි අපිට ඕනේ. එහෙමයි. මොකද අපි කරන්නේ? දැන් මේ තියෙන එකේ ප්‍රතිපදයේ තෝරගන්න ඕනේ. මේක A හැටියට හැසිරෙනවා, මේක B හැටියට හැසිරෙනවා කියලා එකක් එතකොට ඒ දන බී වගේ එකක් නෙවෙයි තියෙන්නේ. එනවා නේද? ඒ දන බී වගේ එකක් තියෙන්නේ. එහෙනම් මේකේ ප්‍රතිපදේලයි අපි තෝරන්න ටිකක් සංකීර්ණයි. මම ලොකුට එකක් ගහලා පටන් ගන්නවා හරි. වර්ගමූල ඇතුළේ එනවා 2 මූල 3 දන 5 දන 7. මේ තියෙන්නේ මේ තියෙන එක. ඒතර මේක A කියලා හිතාගන්න මේ මේ වර්ගමූලයේ සහිත මේ ප්‍රකාශනේ A කියලා හිතාගන්න මේක B කියලා හිතාගන්න. A දන B තියෙන්නේ. එහෙනම් මේකේ ප්‍රතිපදය වර්ගමූල 2 මූල 3 දන 5
ऋण हाथ वर्गमूल प्रतिपाल हेतु මෙන්න මෙයාගේ වර්ගය මම ඕන ලියන්නම් මේ මෙන්න මේ දෙකයි මූල ධන පහේ වර්ගමූලයේ වර්ගය ඕක නෙමෙයි අඩු කිරීම 7 වර්ගයේ 49 ඕම නෙමෙයි ඕක 7 වර්ගයේ 49 මෙන්න මේ වර්ගමූලයේ වර්ගය ළවෙන හැමම තියෙන එක වර්ණ විවත් කරන්න මේ වගේ දේවල් කිසි එකට යන්න බව වල ළමෙන් අහන එකක් නෙමෙයි අපි මේ විදිහට කියන්න යනවා දැන් බලන්න මොකද වෙන්නේ කියලා මෙතෙන්ට හරි දැන් අර වර්ගමූලයේ වර්ගය එනකොට ඊතර වර්ගමූලයේ අහෝසි වෙනවා ඒක මේක අහෝසි වෙනවා නේද මේ වර්ගමූලයේ අහෝසි වෙනවා ඒ වර්ගමූලයේ අහෝසි වෙනකොට බලන්න එතකොට මේ ඇතුලේ තියෙන එක තමයි ඉතුරු වෙන්නේ ඒ කියන්නේ 2 මූල 3 ධන 5 කොහොමද කියන්නේ 2 මූල 3 ධන 5 වර්ගමූලයේ අහෝසියන වර්ගය දැන් උදාහරණයක් ඇරෙන්න x කියන ප්‍රකාශනයේ වර්ගමූලයේ තියෙනවා නම් ඒක වර්ග කරපුවාම කැපිටල් x ට සමානයි දැන් මූලයේ අහෝසියලා යන්නේ කියන්නේ වර්ග වෙනවා එතකොට එහෙමනම් මෙතන ඉන්න ඕනේ 2 මූල 3 ධන 5 ඍණ 49 හරිද ළවේ අර විදිහ වෙනවා තුන් වතාවක් දෙකයි මූල තුන ධන පහ වර්ගමූලය ඍණ හත හරි දැන් ඔබ හිතනවාද මේ කාර්යය මෙතනින් ඉවරයි කියලා නෑ මේක ඉවර වෙන්නේ නෑ මෙතනින් හේතුව හරියට තමයි අපරිමේයයි හැබැයි මේක තව කොටක් සුළු කරගන්න දෙකයි මූල තුන ඍණ 49 ධන 5යි සුළුනවා වෙන 44ක් වෙනවා ඍණ 44ක් ලවයේ තියෙනවා තුන් වතාවක් වර්ගමූල 2 මූල 3 ධන 5 ඍණ 7 තියෙනවා අන්න දැන් ඔබට පේනවා හරේ තාමත් අපරිමේය ගතිය තියෙනවා හරේ තාමත් අපරිමේය ගතිය තියෙනවා ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නැවත වතාවක් මේ ප්‍රතිපදයේ සරගලා ගුණ කිරීම කරන්න තේරෙනවද නැවත වතාවක් මේ ප්‍රතිපදයේ සලකලා මේ ಗುಣ කිරීම කරන්න අපට සිද්ධ වෙනවා. කාරණා පැහැදිලිද? ඒ කියන්නේ දෙකයි මූල 3 ඍණ 44 දෙකයි මූල 3 ධන 44. ඒ කියන්නේ ප්‍රතිපදයේ ප්‍රතිපදයේ නෙමෙයි එහෙනම් මේක ආයවා 2 3 3 10 44 න් ළවේ ගුණ වෙනවා. මේ අපි අමතර එකක් නේ දැම්මේ. ඒක තුන් වතාවක් වර්ගමූල 2 3 3 ධන 5 ඍණ 7 ඒක ගුණ වෙනවා 2 3 3 ධන 44. මේ ගුණ කරානේ හරිය යම් අගෙටි ඒකෙම ළවේ ගුණ වෙනවා. මේවට මොනවද අත දෙන්න බලා ඒක එහෙම කියන්නේ. දැන් ඉතින් මෙතන වැඩි ඉවරයි. දෙකයි මූල තුනේ වර්ගය ඍණ 44 වර්ගයෙන් එන්නේ නැද? දෙකයි මූල තුන ඍණ 44 දෙකයි මූල තුන ධන 44 කියන්නේ දෙකයි මූල තුනේ වර්ගය ඍණ 44 වර්ගයෙන්. දෙකයි මූල තුන වර්ග වුණාම කීයද? මෙතනින් එනවා 12ක්. දෙවරක් දෙක 4යි. මූල තුන මූල තුනෙන් ගුණනවා 3යි. 4 වර්ග තුන 12ක් එනවා.
දෙකයි මූල තුන දෙකයි මූල තුනින් ගුණනවා 12ක් එනවා මෙතන එනවා 44 වර්ගය ඉතින් ඒක නම් කොහෙද බලන්න වෙනවා එක පාට කියන්න නම් දෙන්නේ නැහැ 44 වෙනවා ना මේක ලියා ගත්තා දුසන්නා මේ ස්ටෙප් එක ලියා ගත්තා ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිපදයෙන් ගුණ කරපුවා දුසන්න ළමයි හරි 2 3 3 44 හොඳයි ඉන්න කීපදනේ ඉතින් ඕක මෙහෙමයි මට මේවා මගහැරලා යන්න බෑ මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ තේරුණාද මේක මගහැරලා යන්න බැරි වෙන හේතුව තමයි මේවා විභාගෙට ඇවිල්ලා දෙනවා ටර්ම් බේස්ඩ් ඕක නේ ටර්ම් බේස්ඩ් ඕක මම දැන් ගාන දිනව ගන්න ගෙදර දිහා දාන්න ඒ ගාන හදන්න ඒ ටර්ම් බේස්ඩ් ඕකට ආපු ගණන් නේ ඉතින් මට වලක් ගන්න බෑ මේවා මේවා නොකර ගිහින් බෑ ඉතින් ඔයගොල්ලන්ට නිකන් එකපාරට නිකන් චුට්ටක් මේවා නිකන් සංකීර්ණය වගේ දෙනවා සත්ත පහකට ගණන් ගන්න බෑ මේවා මේවා ඔයගොල්ලන්ට එහෙම සංකීර්ණ වෙන්නේ නැහැ ඒක මට බය නැතුව කියන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියලා මොකද අවශ්‍ය වෙන්නේ ඕගොල්ලන්ව ඒ පාත් එකේ ගෙනියන එක. මොකද තේරුම් ගියද? මං ජූඩි දැක් කියන්න එක තත්පර ගානක්. අපි හිතමු මේ මෙන්න මේ වගේ සිද්ධියක් වෙන්නේ. 2023 ජූලි වෙනකොට ඕගොල්ලෝ එන්න ඕනේ මෙන්න මේ වගේ පොයින්ට් එකක මේ මැච් සම්බන්ධයෙන්. මම උදාහරණයක් පැහැදිලි කරලා කියන්නේ. අතේ ඉන්නේ ඕගොල්ලෝ මෙතන. මෙන්න මෙතන තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඒකට මෙන්න මේ ගැප් එක ෆිල් කරන්න ඕනේ. මේක තුල තියෙන්නේ ගණිතමය වශයෙන් සිතන හැටි, මැතමැටිකල් තින්කින්, ලොජිකල් තින්කින්, තාර්කිකව හිතන හැටි, විශ්ලේෂණාත්මකව හිතන හැටි. හරි? යන්නේ කියන මානසික විනස මෙච්චර වගේ ගැප් එකක අද තියෙනවා ඕගොල්ලෝ. 2023 ජූලි වෙනකොට මේ වගේ මට්ටමක් ටිවි යුතුය ඔබතු අද ඉන්නේ මෙතන දැන් ඔයගොල්ලන්ගේ බැච් එකේ කවුරු හරි ළමෙක් ඉන්නවනේ 2023 අයිඩල් බෙස්ට් කෙනෙක් කියන්නේ 2023 අයිඩල් ෆස්ට් කෙනෙක් ළමෙක් ඉන්නවයි කවුරු හරි අපි කවුරුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා දැන් මේ බැච් එකේ මැස් කරන්න දීන එක ළමෙක් කෙනෙක් ඉන්නවා දැන් එයා ඉන්නේ මෙතන සමහර විට එයා මෙහෙරි ඉන්න පුළුවන් මේ වෙනකොට සමහර විට සමහර විට මොකද සමහර ළමයි ඉන්නවා වේගෙන් වැඩ කරගෙන යනවා හැබැයි එකම දේ වෙන්නේ ඒ එයා බොහෝ වේගෙන් මේක නගිනවා මේ මෙතෙන්ට එන්නම ඕනේ තේරුණාද ඔබගේ ඒ තියෙන හැකියාවන් ටික ඒ ගැප් එක පිල් කරන්නම ඕනේ හරි ඒක හරි ලස්සන වැඩක් ඔබටම පුදුම හිතේ දෙයනේ මේ මම හිතපු මොනවද දැන් මේ ගණන් හදන්න කියලා මේ හොලල් මන්තියේදී පොඩි අමාරු ගානක් දුන්නාම ඩෙලිවරි දාගන්න ළමයි ඉන්නේ දැන් අවුරුදු හතර පුරාගෙන ඉන්නේ ඒක ළමයි මරවන ඩෙලිවරි දාගන්න අර මිනුම් වල අර මොකක්ද අර පරිමා ගැටලුවේ මොකක්ද මේක කරලා ළමයි ඩෙලිවරි දාගන්න මරවනනේ ගණන් බිමුණේට බහුවද හැබැයි ළමයි ඒක කාල් වලින් මම ඒ ප්‍රවෘත්ති අහපු ගමන් මම කිව්වා ජෝරේර මොකට ඒක ගැටෙන්නේ කියලා හරි ඉතින් බලන්න ඒ ඒ ඒ ඒ පොඩි දෙයකට ඒ සැලෙනවා එහෙම බෑ මෙන්න මේ ගැප් එක ෆිල් කරන්න මහන්සි වෙන්න. ඒකට ඒ සඳහා මම මේ කියන්නේ මේ වගේ අභ්‍යාසවල නියලෙන්න. මේක මුලින්ම අමාරු වගේ තේරෙනවා. මේක ඇති කේල්මලක් නෑ. මත් මේක කොළ ගැලක් කරන් තනියම හදන්න. පෙරේ ක්ලෝස් ඊට පස්සේ. ආයෙ වෙන මොනවත් නෑ.
ඉතාලන්න තියෙන දේ තමයි මෙන්න මේ ගැප් එක මම ෆිල් කරන්න ඕනේ කියන්නේ. ඒක එක එක්කෙනා මේ වේගෝලින් යනවා කියනවා මේක. හරි අන්න ඒක තියෙන්නේ වෙනම ඕන කාරණා. දැන් මම මේ කාරණා හැම වෙලෙම කියන්නේ වෙනම මොකක්ද මේ 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 ගමන උගලුත් එක්ක යනකොට මම දන්න දේ තමයි වැඩිම සිද්ධ වෙන්නේ ඕගොල්ලන්ගේ බිඳ වැඩි. මට සබ්ජෙක්ට් එක හරි අස්සන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මානසික බිඳ වැටීම කියන එක මට නවත්ත ගන්න බැරි වෙන හේතු ගොඩක් තියෙනවා මම මෙතන කතා කරන්නේ අදාළ අදාළ වෙලාවට කියන්නේ. දැන් එහෙමනම් මේක මෙතනින් ගන්න මේක සුළු වුණාම මෙතන ඍණ 1024ක් කියනවා ඒක තුනෙන් බෙදෙනවා. යට එතකොට තුනෙන් බෙදුනාම කීයද අගය? එතකොට ඍණ හැබැයි උඩට එනවා. උඩට ඍණ එනවා. උඩට හරි යටට හරි ගමන්නේ ඍණ තියන්නේ නමුත් සාමාන්‍යයෙන් මේ උඩින් තිබ්බොත් තමයි හොඳ. ඕනනම් මේ උඩින් එන ඍණ මේ සාධක දෙකෙන් එකක් ගුණ කරලා මේ වෙලාවේ ලකුණු මාරු කරලා ගන්නත් පුළුවන්. ඒක ඔබ තීරණය කරන්න. මොකද්ද කරන්න ඕනේ කේස? අවශ්‍යයි සටහන් කර ගන්න ඉක්මනට. තව ගණන් දෙකක් තියෙනවා ඒක මම දෙනම gedara වැඩ හැටියට දීලා අලුත් පාඩමකට ඒක සටහන් කරගන්න. මෙන්න මේ ගණන් දෙක හෝම්වර්ක් කැටියට කරන්න ඊළඟ දවසේදී අපි ඒක ඩිස්කස්න් එක කරනවා. මම මේ දෙන්නේ කෙරීම මේ ටර්ම් ටෙස්ට් වලට ස්කෝර් වල දීපු ගණන් දෙකක් ඈ. එකක් මේ රාජකීය විද්‍යාලයේ මෙවරේ ගැදුවා. අනිත් එක මට මතක නැහැ. මේ එකක් ආනන්ද විද්‍යාලය. මේකයි ගන්න. මෙන්න මේ දෙක දෙදෙනි try කරන්න homework x කියන එක දීලා තියෙනවා මූල තුනෙන් මූල දෙක දෙදීම මූල තුනෙන් මූල දෙක y දීලා තියෙනවා මූල තුනෙන් මූල දෙක දෙදීම මූල තුනෙන් මූල දෙක නම් विद्यालय මේ මේ කරණ්‍ය ආශ්‍රිතව තියෙන දීපු ගැටලුව ඔයගොල්ලන්ට තේරුම් ගැනීම පහසුද මම දෙන්නේ මොන වගේ වෙනවද කියලා තේරුම් ගන්න. ඊළඟ දෙවෙනි ගාන මෙන්න මේකේ හරය පරිමේය කරනවා. මෙන්න මේ
विशेष अवस्था लसन संख्या संबंधित संख्या वर्गमूल संख्या तात्विक संख्या पाठ में साक्षा करें।
තාත්වික සංඛ්‍යා කියන පාඩමේදී සාකච්ඡා කරන්න දෙන්නේ මොනවද? අරු. අනේ තාම බැහැදිලි කියලා නම් ඉතින් මේවා try කරන්න මේ ගාන හොඳ ගානක් මේක පුළුවන් බලන්න මේ දෙක try කරන්න මෙන්න මේක ආරෝණ පිළිවෙලට කියන්න උත්සාහ කරන්න එහෙමනම් මගේ පළවෙනි පාඩම මම මෙතනින් අහවර කරනවා ටියුට් මට හෙට ගිහින් තියන්න පුළුවන් මම ටියුට් ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි ආයතන දෙකෙන් මම තියන්නම් කැමති අය අරගන්න එහෙම ගත්තයි කියලා විශේෂ වාසියක් නැහැ මොකද මේකෙන් මම මුකුත් වැඩ දීලා නැහැ මේ ගෙදරට දීලා තියෙන්නේ මේක ඒ නිසා ඊළඟ දවසේ මේ මේ ක්ලාස් එකට ෆිසිකල් ක්ලාස් එකට එනකොටම ගන්න ඉතින් ඔබට අමුතුවෙන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ ඉදාට ගන්න පුළුවන් ආයතනෙකින් මම යුකේ ගේනවා ඒ නිසා ඔන්නේ නම් තාත්වික සංඛ්‍යා කියන පාඩම මෙතනින් ආවර කළා. අනේ ඉතින් සිලබස් එකේ විෂය නිර්දේශය මම ඔයාලට ඉවරදී ගෲප් එකට අරන් බලන්න පළවෙනි මාතෘකාව තමයි තාත්වික සංඛ්‍යා. ඒක කියනවා. මේ නැතුව වෙන ඒවා නැහැ පළවෙනි පාඩමේදී බහුපද සිතේවත් වර්ග සමීකරණවත් ඔය වෙන මොනවත් නැහැ. තියෙන්නේ තාත්වික සංඛ්‍යා උගන්නන්න. හරි? ඉතින් ඒක ඒ විදිහට මම ඉගෙනුවා. ඒකට අවශ්‍ය විෂය කරුණු ටික ඔක්කොම ඉගෙනුවා. ගණන් සාකච්ඡා කරා. තව මගේ ඩේලි යන රිවිෂන් එකක් තියෙනවා. ඒක අපි හම්බුනාම කතා කරමු කොහොමද ඒක වෙන්නේ කියලා. පෞගේ ගණන් එක 2021යි 22ට නවත්තලා තිබ්බට ඒක කාලයක් කරන එක. කරලා නැවතුනොත්. මොකද මේ ගමයින්ටර් වේට් එක වැඩි නිසා දැන් ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තාම ඒ ඩේලි මගේ යන රිවිෂන් එකක් තියෙනවා. කවුගේ දේවල් මතක් කර කර මතක් කර කර මතක් කර කර යන එක. ඒවා අපි හම්බෙලා වරම කොහොමද ඒවා වෙන්නේ කියලා. එතකොට මේ ඒවයිදී තවත් මේ ගණන් කෙරෙනවා. ඒකයි මට කියන්න ඕන තවත් දෙයක්. මෙවැනි ගණන් තවත් මාස කොහොමත් තව මාස 3ක් 4ක් විතර යනකම් මේවා කැම්කෙනවා. හරි මේ ගණන් කැරිට කැරිට එනවා බලන්න. එතකොට අප්ඩේට් වෙවි යනවා. තාත්වික සංඛ්‍යාවේදී උගන්වන්න තියෙන සියලු විෂය කරුණු ඉගෙනගන්න. එහෙනම් යමු කියන අලුත් මාතෘකාවට. කියන්න අලුත් මාතෘකාව. ප්‍රාන්ත. ප්‍රාන්ත. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්වල්ස් කියලා. ප්‍රාන්ත. සිලබස් එකේ දෙවෙනියට දෙන්නේ ඒක. අපි උත්සාහ දරන්නේ ප්‍රාන්තරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක මැත්ස් වලදී ගණිතයේදී ප්‍රාන්තරයක් කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඊට කලින් විභාගයේ පැත්තෙන් මේකේ තියෙන වැදගත්කම ඇහුවොත් කිසිම වෙලාවක ගාණක් හැටියට ප්‍රාන්තර අහන්න නෑ. ඒක කියන්න ඕන. ඒ කියන්නේ ගැටලුවක් හැටියට ප්‍රාන්තර ගැන දැනුම ඔබෙන් චෙක් කරන්නේ නෑ. ප්‍රාන්තර දැනුම චෙක් වෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි සමහර ගණන් වල දත්ත දෙනකොට මේ ප්‍රාන්තර පිළිබඳ දැනුම යොදනවා ගැටලුව නිර්මාණය කරන එක. හරි ගැටලුව නිර්මාණය කරන එකේදී ප්‍රාන්තර පිළිබඳ දැනුම යොදනවා ගැටලුවේ දත්ත වලට ඩේටා වලට යොදනවා. එතකොට දැන් ගානක තියෙන දත්ත හරියට ඇනලයිස් කරන්න ළමයි ගාන හදන්න පටන් ගන්න ඕනේ. එතකොට අර ගැටලුවේ නිර්මාපකයා විසින් ඒ දෙන தත්ත්වය අපිට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. අවබෝධ කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේතකට පාන්තර දැනුම අවශ්‍යයි. පාන්තර දැනුම ඉදිරියට අවශ්‍යයි. තව තමයි සමහර ගැටලු වල උත්තරේ ප්‍රකාශ කරන්න පාන්තර දැනුම ඕනේ. ඒ වගේම කියන්නේ උත්තරේ ප්‍රකාශ කරන්න පාන්තර දැනුම ඕනේ. සමහර ගැටලු වල தත්ත තේරුම් ගැනීම සඳහා පාන්තර දැනුම ඕනේ. එහෙම නැතුව නැතුව මේ ප්‍රාන්තර ගානක් කියලා එකක් උගලන්න දෙන්නේ නැහැ. හැබැයි මේක අතිශය වැදගත්. හරි?
අපි බලමු ගණිතයේදී විපත්ත ප්‍රාන්තරයක් කියලා අදහස් කරන්නේ. මේක ටිකක් සියුම් අදහසක්. ගියොමස්සර දින සියුම් අදහසක් ප්‍රාන්තරයක් කියන්නේ. පොඩි තැනක් හරියට දන්නේ නැත්නම් මේක වැරදි තේරුමකට යනවා. හරි. අපි බලමු මොකද ප්‍රාන්තරයක් කියන්නේ කියලා. එහෙම නැත්නම් ඉන්ටර්වල් එකක් කියන්නේ. මේකට අයිති ලස්සන ඩෙෆිනිෂන් එකක් තියෙනවා ඈ. මම ඒක මෙතන දෙන්න යන්නේ නෑ. ආන්තරයක් යන මේකයි කියලා වාක්‍ය වලින් ප්‍රකාශ කරන එකක් තියෙනවා. ඒක කියවන ලේසියෙන් ප්‍රාන්තර කියන්නේ මොනවද කියලා උඩට අහුවෙන්නේ. මම ඒක භාෂාවට අපි භාෂාවෙන් විස්තර කරලා උගන්වනවා. ඔබ හොඳට බලා ගන්න මොකක්ද ප්‍රාන්තරයක් කියන්නේ. දැන් ඔබ දන්නවා තාත්වික සංඛ්‍යා රේඛාව අපි අධ්‍යයනය කරලා තියෙනවා. හරිද? එතකොට මේ තාත්වික සංඛ්‍යා රේඛාව ඇතුලේ පවතින සෑම ලක්ෂයකටම අනන්‍ය වූ තාත්වික සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යා කුලකයේ තියෙනවා කියලා මම විශ්වාස තියෙනවා R ඇතුලේ තියෙනවා කියලා. ඒ වගේම R ඇතුලේ තියෙන ඕනම තාත්වික සංඛ්‍යාවකට අදාළ අනන්‍ය ලක්ෂයක් මේක තියෙනවා කියලා කියවනේ. මම ඔබට කියවනේ අර එකට එක සම්බන්ධයක් තියෙනවා කියලා. 1 to 1 relation එක. කවුරු අතරද? තාත්වික සංඛ්‍යා රේඛාවේ තිබෙන ලක්ෂ කුලකයක් තාත්වික සංඛ්‍යා කුලකයේ තියෙන අවයවත්. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා. අතර එකට එක සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ නිශ්චිත ලක්ෂයකට මේකෙන් අදාළ නිශ්චිත සංඛ්‍යාවක් තියෙනවා. මේක ඇතුලේ තියෙන නිශ්චිත සංඛ්‍යාවකට අදාළ අනන්‍ය ලක්ෂයක් මේක ඇතුලේ තියෙනවා. එකට එක රිලේෂන් එකක් තියෙන සම්බන්ධයක්. ඒක පැහැදිලිද? හරි. දැන් මම මේ තාත්වික සංඛ්‍යා රේඛාව මත ලක්ෂ දෙකක් ලකුණු කරනවා එකිනෙකට අසමාන. එකිනෙකට අසමාන ලක්ෂ දෙකක් මම මේ රේඛාවේ මාර්ක් කරනවා. හිතන්නකෝ මම මෙතන එකයි මෙතන එකයි ගත්තා කියන්නේ මොකක් හරි. අපි දන්නේ නැහැ ඒ අගයන්නේ. අපි හිතමුකෝ මේක A මේක B කියන මෙතන නිරූපණය වෙන තාත්වික සංඛ්‍යාද? හරිද? දැන් මට පුළුවන් නේද කුලකයක් අර්ථ දක්වන්න උදාහරණයක් මම මේ කියන්නේ මට පුළුවන් නේද මේ තාත්වික සංඛ්‍යා කුලකයේ ඇතුලෙන් උපකුලකයක් මට අර්ථ දක්වන්න පුළුවන් නේද මෙන්න මේ ලක්ෂ ටික සියල්ලම ඇතුළත් වෙච්ච උපකුලකයක් ඒ කියන්නේ ඒ සහ B අතර තිබෙන සෑම ලක්ෂයකින්ම නිරූපණය වෙන සංඛ්‍යා ටික ඇතුළත් වෙච්ච කුලකයක් අර්ථ දක්වන්න පුළුවන් නේද? මේක උදාහරණ ගන්නෑ. මේ A හා B අතර තිබෙන සෑම ලක්ෂයකින්ම නිරූපණය වෙන සංඛ්‍යා ටික මේක ඇතුළේ තියෙනවද? හරි. මොකද ඒ දේ නැහැ. හරි. නෝ මේක ලකුණු කරා මෙහෙම. මේ අතරතුර තියෙන සෑම ලක්ෂයකින්ම නිරූපණය වෙන සංඛ්‍යා ටික තියෙනවා මේක ඇතුලේ ගන්න. මේක ඇතුලේ තියෙනවා අපරිමිත තරම් ලක්ෂ සංඛ්‍යා. මේක ගන්න. ගණන ඉවර කරන්න බැරි තරම් ලක්ෂ තියෙනවා. ඒ සෑම ලක්ෂයකටම අදාළ තාත්වික සංඛ්‍යා වැඩි මෙතන තියෙනවා. අන්න ඒ ටික මට පුළුවන් කුලකයක් ඇතුලේ ගන්න. කුලකයක් ඇතුලේ දාන්න පුළුවන් මේ අවයව ටික. හරිනේ අන්න ඔළුවට ඒ දාලා මට ඕන නම් මේ අන්ත දෙක දාන්නත් පුළුවන්. ආ මේ බවුන්ඩරි ලයින් දෙක තියෙන්නේ. ඒ දෙකක් දැම්ම හැකි ඕන නම් එකක් දාලා අනික නොදා ඉන්න පුළුවන්. ඒ දාලා B නොදා ඉන්න පුළුවන්. B දාලා A නොදා ඉන්න පුළුවන්. A හා B දෙකම නොදා ඉන්නත් පුළුවන්. A හා B දෙකම දාන්නත් පුළුවන්. A හා B දෙකම අර කුලකයට අතුල් කරන්නත් පුළුවන්. දෙකම අයින් කරන්නත් පුළුවන්. A තියලා B විතරක් දාන්න පුළුවන්. B තියලා A විතරක් කොහොමරි දෙකේ එකක් දාන්න පුළුවන් දෙකම නොදා ඉන්නත් පුළුවන් දෙකම දාන්නත් පුළුවන් අන්න එතකොට එනවා නේද කුලකයක් එතකොට එනවා නේද අවයව අපරිමිත සංඛ්‍යාවක් තියෙන කුලකයක් ජනිත වෙනවා නේද R වල උපකුලකයක් අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන් ප්‍රාන්තය හැබැයි යම් හේකින් හෝ මේ අතරතුර තියෙන එකතු ලක්ෂයක් හරි මේකට මිස් වුණොත් ඒ කියන්නේ අර කුලකයේ ඇතුළට යන්නේ නැහැ මෙන්න මේ ලක්ෂයෙන් නිරූපණය වෙන සංඛ්‍යාව අයින් වෙනවා අපි හිතමු මෙන්න මෙතනින් නිරූපණය වෙන සංඛ්‍යාව මේක ඇතුළට යන්නේ නැහැ ඒක අයින් වෙනවා ආ එතකොට මේක ප්‍රාන්තරයක් වෙන්නේ නැහැ එකක් හරි නොගියොත්
प्रांतरे किन गुणे नाउसी ना नेके मां की हुई है प्रांतरे के दिन विशेष लक्षण है इका आवृत कर रहे हैं प्रांतरे के दिन विशेष लक्षण है समय कार्तिक संख्या रेखा आवे दिन रात लक्ष्य देखा अतर तीव्र सियलुम लक्ष्य अतुलत परिधि यही अंतरलक्ष्य अतुलत हो न अतुलत नो भी आरत देख पे ना उपकूल के एक टे अभी किए ना आर्गे प्रांत रह के आर्गे प्रांत रह के लगे अरे याम है कि मैं एक कम एक लक्ष्य टाइम हो ना ऐसे इतना कोटे मेरे प्रांत रह के ना गुने नहीं गए ना अब ये उपकूल के एक ना गुने ना नहीं गए ना ये उपकूल के एक प्रश्न एक ने प्रांत रह के नहीं तो मैं बाउंड्री पॉइंट दे दी ये देखो ना जब उनका ना पुरवान है जो इंदर पुरवान इकाके तुम कलाने के दोनों पर इंदर पुरवान ये ऑप्शन है ना अतः ना तमाह ही प्रश्न जी ये उपर तेरे ना होने सुधर गाने थे इगर गाने थे अब माँगोड़े का उधर पता नहीं चलता है ना मैथ्स वाला कराने का माँ इतना सुधर जी गाने सेलेक्टिव मारते रहे ප්‍රියෝමස් කියලා කියන්නේ ඉතාම සුළු දේ ඉතාම වැදගත් ලෙස සැලකෙන විශේෂය. ලෝකයේ අනිත් සියලුම විෂයන් වල සුළු දේවල් නොසලකා හරිනවා. භෞතික විද්‍යාව නොසලකා හරිනවා. රසායන විද්‍යාව නොසලකා හරිනවා. ඒක මේ වරදක් නෙමෙයි. ඒක ඒ විෂයේ හැටි. නමුත් ප්‍රියෝමැතමැටික්ස් කියලා කියන්නේ ඉතාම සුළු දේ තමයි ඉතාම වැදගත් දේ වෙන්නේ. ඒ නිසා ප්‍රියෝමැතමැටික්ස් වල අපිට කිසිම දෙයක් අඩමානෙට ඩිෆයින් කරන්න බෑ. ආවට ගියාට තේරුම් ගන්න බෑ. ඒක නිශ්චිතව හරියට පැහැදිලිව තියෙන්න ඕනේ. දැන් ප්‍රාන්තරයක් කියන එක ළමයා හරියට තේරුම් ගන්න ඉන්න ඕනේ. ඒක ඇතුලේ කිසිම ලක්ෂයක් මිසින් වෙන්න බෑ කියන එක. තේරුම් නේද කියන්නේ? හැබැයි දෙපැත්තේ ප්‍රශ්නයක් නෑ. බවුන්ඩරි ප්‍රශ්නයක් නෑ. ඒක මම වෙනම උගන්වන්න ඕනේ. දැන් ප්‍රාන්තර වර්ග කියලා. ඕකයි ප්‍රාන්තරය කියන්නේ තේරුම. දැන් මොකක් හරි එක ලක්ෂයක් හරි කිහිපයක් කරලා යන්න ඕන කියන්නේ. ඒක එතකොට උපමුල කියලා. ඒ ප්‍රාන්තරයක් නෙවෙයි. ඒවනේ දුකා. එහෙනම් ඔබ මොකද කරන්නේ? ඒක අනිදා වෙනවා. මේක තමයි ඇලේ පාට කරලා මේක මෙහෙම අඳින්නද? මොනවද? අඳින්නද? හරි. තව එකක් අඳින්නද? ये जितना मैंने तो उस यानि इस काउंट देखा थी ना अरे तब एक आप कहने देखो एक पास ए थी ना तेरा बाहर का तो आप मित्रों ओपन थी ना ये कोई तो आने यार अभी इधर बाहर इतना तो बाढ़ रही क्या नहीं पेंसिल हमारी कमान नहीं थी ठीक इधर ओमिला का नहीं था देखकर सुना अब एक आप कभी आने हो इधर मिलने में एक ही दिन में बैठ सो ओपन थी ये ला ये बैठ तभी आटा गरम हो ඒ අතරතුර මේ වගේ වෙනසකුත් කරනවා මොකද මේ ටැංකී බේක හිස් සවුන් දෙකක් විතරක් තියෙන හිස් ටැන් දෙකක් විතරයි ඒ කියන්නේ අදාල් පොයින්ට්ස් මේකෙන් අයින් කරලා තියෙන්නේ හරි දැන් මේ විතර හිස් සවුන් දෙකක් විතර තියෙනවා ඒ කියන්නේ ඒ ලක්ෂ්‍ය මේකෙන් අයින් කරලා තියෙන්නේ
එතකොට අර වැඩ දිර වෙනවනේ මේ පොයින්ට් එක බාර ගන්න මේක ඕපන් කියලා තියෙන එකත් මෙතන තියෙනවා ඒකත් එතකොට එහෙ ගීමක් යනවා මෙතන මැද්දි මෙහෙම මේ රවුන්ඩ් එකක් 30 හරි මම ඉතර ඉවරයි කියලා මේ ලියන්න මෙන්න මෙහෙම තාත්වික සංඛ්‍යා රේඛාව මත තාත්වික සංඛ්‍යා රේඛාව මත තාත්වික සංඛ්‍යා රේඛාව මත සිම්පල් a, b ප්‍රවින්න ලක්ෂ දෙකක් සලකමු සිම්පල් ඒකමාභි ප්‍රවින්න ලක්ෂ දෙකක් සලකමු ප්‍රවින්න සිම්පල් ඒකමාභි ප්‍රවින්න ලක්ෂ දෙකක් සලකමු ප්‍රවින්න ලක්ෂ දෙකක් සලකමු. හරි. කියන්න එතකොට මෙහෙම එම ලක්ෂ දෙකෙන් නිරූපිත තාත්වික සංඛ්‍යා දෙකම ලක්ෂ දෙකෙන් නිරූපිත තාත්වික සංඛ්‍යා දෙකම ඇතුළත්ව හෝ එම ලක්ෂ දෙකෙන් නිරූපිත තාත්වික සංඛ්‍යා දෙකම ඇතුළත්ව හෝ දෙකම ඇතුළත් නොවී එකක් පමණක් ඇතුළත් වී හෝ කියන ගැල් කපන්න ළමයි එතන එකක් පමණක් ඇතුළත් වී හරි ඕ කපන්න එතන ඕ ගැලපෙන්නේ නැහැ එකක් පමණක් ඇතුළත් වී කමා ඒවා අතර සියලුම ලක්ෂ මගින් ඒ දෙක අතර තියෙන සියලුම ලක්ෂ මගින් එකක් පමණක් ඇතුළත් වී කියලා මොකද කියන්නේ ඒක ඒවා අතර තිබෙන සියලුම ලක්ෂ මගින් නිරූපිත තාත්වික සංඛ්‍යා ඇතුළත් වී අන්න එතනයි පොයින්ට් එක. ඒක ඇයි ඉරක් ඇදගෙන. ඒවා අතර තිබෙන සියලුම ලක්ෂ මගින් නිරූපිත තාත්වික සංඛ්‍යා ඇතුළත් වී කියන කැලේටින් ඉරක් ඇදගෙන. ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. ඒවා අතර තිබෙන සියලුම ලක්ෂ මගින් නිරූපිත තාත්වික සංඛ්‍යා ඇතුළත් වී ඒ කැලේටින් ඉරක් ඇදගෙන. අර්ථ දැක්වෙන එහෙම අතුරත් වෙලා අර්ථ දැක්වෙන ආර්හි උපකුලකයක්
ආර්ගී උපකුලකයක් අර්ථ දැක්කින ආර්ගී උපකුලකයක් ආර්ගී රාජ්‍ය සංග්‍රහ උපකුලකයක් ප්‍රාන්තරයක් ලෙස අර්ථ දැක්කේ අන්න පොයින්ට් ප්‍රාන්තරයක් ලෙස අර්ථ දැක්කේ ඉන්ටර්වල් එකක් කියන්නේ ඒක හරි හරි මේක ඉතාම සූක්ෂම සංකීර්ණ කියන්නේ ඉතාම මේ නිරවුල් අදහසක තියෙන ඕන දෙයක් මම ඔයගලට ඔලුවට යන්නේ හරිද ඒක සුළු නෑ ගණිතය ඉගෙන ගැනීමෙන් මේක සුළු දෙයක් නෙමෙයි ඈ ඔබ තේරුම් ගන්න ඔබ කොයි මට්ටමේ ගණිතය ඉගෙන ගන්න කියත් මම මේ කියපු අදහස ප්‍රාන්තර ගැන ඔබට වැදගත් ඒ ගැන මම සාධිකයි ආදී උපකුල කියලා ප්‍රාන්තරයක් ලෙස හඳුන්වන්නේ අපි ඉන්ටර්වල් එකක් කියන්නේ ඒ වගේ එක. හරි? යටින් කියන්නේ ඒ අනුව රෝම ඉලක්කම් 1 2 3 වගේ ප්‍රාන්තර අර්ථ දැක්වේ. ඒ අනුව රෝම ඉලක්කම් 1 2 3 වගේ ප්‍රාන්තර අර්ථ දැක්වේ. රෝම ඉලක්කම් 1 2 3 වගේ ප්‍රාන්තර අර්ථ දැක්වේ. තවද රෝම ඉලක්කම් 4 වගේ ප්‍රාන්තරයක් අර්ථ දැක්වෙන්නේ නැති නමුදු එය ආර්හි උපකුලකයක් වේ උපකුලකයක් ඒක ප්‍රශ්නයක් නෑ ආරෝල සබ්සෙට් එකක් වෙනවා නේද හරි එය ආර්හි උපකුලකයක් වේ එය ආර්හි උපකුලකයක් प्रांतर वर्ग नमयाणित චරයි කියන්නේ බලන්න මම අද දවසේ ඉතුරු පැය කාලයක් තියෙනවා මේ පැයෙන් මම වැඩි ඉවරම කරනවා හරි ඒ පැය ඇතුළත වැඩි ඉවරම කරනවා මේ උගලන්න සිලබස් එක ගත්තේ හරි මේක මෙන්න මෙතන තියෙනවා ඒක තමයි මේ ගුවන් විදුලියේ නෝට් මම වෙනවා කිව්වේ අපිට කරු දෙකයි ප්‍රාන්තර ගැන ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රාන්තර වර්ග කියන පළවෙනි අනු මාතෘකාව ප්‍රාන්තර වර්ග නමයක් තියෙනවා ඉගෙන ගන්න ප්‍රාන්තර වර්ග types of intervals ඉංග්‍රීසි මාතෘකාවෙන් කරන්නේ ඒ අදාළ වචන දාගන්න ප්‍රාන්තර වර්ග නැත්නම් types of intervals types of intervals ඇත්තට ඔයගොල්ලෝ කියනවා නම් ප්‍රාන්තර වර්ග වරහකට ලියනවා types of intervals ඔයගොල්ලෝ ඕලෙල් පන්තියේදී ඔය නමේම දන්නවා ඔය නමේම දන්නවා වෙනසකට තියෙන්නේ මම ඒවා ලියන විදිහ වෙනස් කරනවා එච්චරයි හරි ඔයගොල්ලෝ ඕලෙල් පන්තියේදී මේ ප්‍රාන්තර වර්ග නමේම දන්නේවා එකම දේ මම ඒවා නොටේෂන් එක වෙනස් කරනවා අපි උසස් ගණිතයට අදාළව ඒවා පාවිච්චි කරන විදියක් කියලා දෙනවා ඒ කියන්නේ ඕලෙල් පන්තිදී පාවිච්චි කරපුවා වැරදි කියන එක නෙමෙයි නමුත් අපි උසස් ගණිතයේදී ඒවා නොටේෂන් දෙන්නේ වෙන විදියට එක ඔය ප්‍රාන්තර වර්ග නම් කරන්න කලින් මට මෙන්න මේ ටික ඕන වෙනවා
මම a, b කියලා ගන්නවා තාත්වික සංඛ්‍යා දෙක. a, b තාත්වික සංඛ්‍යා දෙක ගන්නවා. යයි ගම. හරි. සිම්පල් a, b කියලා තාත්වික සංඛ්‍යා දෙකක් ගන්නවා. මේකේ තේරුම සිම්පල් a, b අයත් r. අයත් වෙනවා කියන්නේ ඒක තියෙනවා කියන එකනේ. කොහෙද තියෙන්නේ? r. r වල කියන්නේ තාත්වික සංඛ්‍යා කොහෙද? ඒතොර මෙහෙම ලියුවාම ළමයා දැනගන්න ඕනේ මේ a, b කියන්නේ තාත්වික සංඛ්‍යා බව. හරි. A B අයත් R එක ගන්න. දැන් ඔහොම කියපු ගමන් මීටර වෙන්න ඕනේ. එහෙනම් A හා B කියලා කියන්නේ තාත්වික සංඛ්‍යා. තවද මම තව එක කන්ඩිෂන් එකක් ගන්නවා. A කුඩයි B යයිද තව. හරි. ඒ කියන්නේ A කියන එක B ට වඩා කුඩා කියලා අපි සලකනවා. ඕකේ. රයිට්. එහෙනම් ඔන්න කන්ඩිෂන් එක ගත්තා a හා b කියලා තාත්වික සංඛ්‍යා දෙකක් ගත්තා ඒ දෙන්නගෙන් a කියන එක නා b ට වඩා කුඩයි කියලා ගත්තා ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවේ යලා වම් පැත්තෙන් ඉන්න ඕනේ b දකුණු පැත්තෙන් ඉන්න ඕනේ ඔන්න පළවෙනි ප්‍රාන්තර වර්ගය මම ඒක ඇඳලා දෙන්නම්. දුරේ a මෙතන වගේ තියෙනවා b මේ වගේ තැනක තියෙනවා පළවෙනි ප්‍රාන්තර වර්ගය තමයි ළමයි මෙන්න මේ අන්තරාක්ෂ දෙකම ඇතුළත්ව අන්තරාක්ෂ දෙකම ඇතුළත්ව මේ අතර තියෙන සියල්ලම ඇතුළත් වූ ප්‍රාන්තය. මොනවම තියෙන්නේ. ඒක ඔබ දන්නවා මේක ඕලෙවල් මන්තියේදී ඔයගොල්ලෝ මේක ලිව්වේ කොහොමද කියලා. මෙන්න මෙහෙම. මේ ප්‍රාන්තයේ තියෙන ඕනෑම සාධාරණ තාත්වික සංඛ්‍යාවක් x කියලා ගත්තොත් ඔය x වැඩි හෝ සම a අඩුවෝ සම b. ඔකනේ ඔයගොල්ලෝ ඔරල් පන්තියේදී ඔබ ලියපු විදිහේ එකම දේ ඔයගොල්ලෝ ab වගේම පාවිච්චි කරේ නැහැ. ඒ වෙනුවට 2 3 ඍණ 5 අත ඒ වගේමනේ පාවිච්චි කරේ. ඒතර මේ පළවෙනි ප්‍රාන්තර වර්ගය. දැන් මේක ඔබ ඔරල් පන්තියේදී ගන්න නොටේෂන් එක. හැබැයි a level පන්තියේදී අපි මේක පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම. මේ විදිහේ අමු වරහන් දෙකක් දාලා a, b කියලා ලියනවා. ඔබ තමයි උසස් පෙළ පන්තියේ සහ උතනින් එහාදී අපි බහුලව පාවිච්චි කරන නොටේෂන් එක. මේකට අපි කියනවා සංවෘත ප්‍රාන්තරයක් කියලා මේක. සංවෘත ක්ලෝස් ඉන්ටර්වල් එකක් කියලා. සංවෘත ප්‍රාන්තරයක්. මේක නම දැනගන්න එක හොඳයි. සංවෘත ප්‍රාන්තරයක් ක්ලෝස් ඉන්ටර්වල් එකක්. ඒකට හේතුව මේ බවුන්ඩරි දෙක ඕපන් නැහැ. බවුන්ඩරි දෙක ක්ලෝස් කරලා තියෙනවා. ඒ බවුන්ඩරි දෙකක් මේකට ඇතුල් කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා මේක සංවෘත ප්‍රාන්තරයක් කියලා. ඒක නොටේෂන් කරලා මෙන්න. ତොර මේක දෙවෙනි වර්ගය. දෙවෙනි වර්ගය ඇවිල්ලා මෙන්න මෙහෙම. A කියනවා මෙහෙම B මෙහෙම තියෙනවා. AB දෙන්නකින් එක්කෙනෙක්වත් මේ ප්‍රාන්තරයට අයිති නෑ. මම අර කලින් කිව්වේ මොකන්නකොට. එතකොට මෙතන විවෘතයි. හැබැයි අතර තියෙනවා මේ දැන් මේක ඔබ දන්නවා කොහොමද සාමාන්‍ය පෙළ පන්තියේදී ලිව්වේ කියලා. ඔය x කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. x කියන්නේ මේ ප්‍රාන්තරයේ තුල අඩංගු ඕනෑම සාධාරණ තාත්වික සංඛ්‍යාවක්. එයා කෙසේ දෙයක් එයා a ට වැඩි b ට අඩුයි. a ට වඩා වැඩි b ට වඩා අඩුයි. ඔබට කාරණේ පැහැදිලිද? ඒතොර මේකවට ලියන්න පුළුවන් මෙන්න මේක. a, b අර සුළු ආරම් දෙකක් දා. මේකට අපි කියනවා විවෘත ප්‍රාන්තර කියලා. ඕපන් ඉන්ටර්වල්ස්. මේක ක්ලෝස් ඉන්ටර්වල්, මේක ඕපන් ඉන්ටර්වල්ස්. විවෘත ප්‍රාන්තර. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක මේක අපිට ගන්න දෙයක් නැහැ. තුන්වෙනි එකේදී A මෙහෙම තියෙනවා, B මෙහෙම තියෙනවා. අපිට පුළුවන් මේ පැත්ත ක්ලෝස් කරනවා. බලනවා මේ පැත්ත ඕපන් කියලා. හරි. එහෙනම් මෙතනින් එනවා x වැඩි හෝ සම a. මොකද මේ ප්‍රාන්තරය තුල තියෙන ඕනෑම සාධාරණ තාත්වික සංඛ්‍යාවක් ගත්තොත් ඒක a ට සම වෙන්නත් පුළුවන්, a කින් එහා පැත්ත වෙන්න පුළුවන්. a කින් එහා පැත්ත කියන්නේ එතකොට x කියන එක a ට වැඩි කියන්නේ. එතකොට මම මේ ලියලා තියෙනක හරියි. මේක අතර තියෙන ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපි x කියලා හිතුවොත් ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපි x කියලා හිතුවොත් ඒ x කියන එක
ඒට සම වෙන්නත් පුළුවන් ඒට වැඩි වෙන්නත් පුළුවන් ඒක තමයි මේ කියලා තියෙන්නේ හැබැයි එයා අඩුයි කාට වඩාද b ට වඩා අඩු කාරණා පැහැදිලිද කියලා නේද එතකොට දැන් මේක ලියද්දී ලියන්න පුළුවන් විදිය ඔබ තනියම ඉඳලා ලියන්න බලන්න පැන්සලෙන් ඊට පස්සේ අපි බලමු ඉතුරු අය මොකක්ද කියලා මේක නොටේෂන් කරන්න පුළුවන් විදිය ඔබ තනියම ඉඳලා ලියන්න ඒක ඔබට කවර් කරනවා මේ තුන දැන් ඉවරයි ඒක නොටේෂන් එක තනියම ලියන්න මේ ඕකට නමක් නම් තියෙනවා ඒවා ඕන්නේ අර දෙකේ නම් දැනගත්තාම වෙන්නේ සංගත විරුද්ධ දැනගත්තානේ මේවට අනිත්‍යවට මම නම් කියන්න යන්නේ නෑ අනවශ්‍ය කතා බලන්න අර මේ නොටේෂන් එක ඉතලා ලියන්න බලන්න මහ ලොකු දෙයක් නේ මේ සරල දෙයක් වන් දුන්නේ බලන්න මේක නොටේෂන් එක තනියම හිතලා ලියන්න බලන්න උදේ කවුරු හරි මේ ඩ්‍රොප් වෙලා ඉඳලා දැන් ආයේ ආවද පොඩක් සිග්නල් එකක් දෙන්න පුළුවන්ද කවුද කියලා හරි අපි බලමු දේනම් මේ පොඩි ගණන් වගේ එක් තිනෝ එතෙන් දෙන්න මේ ළමයි ඉවර කරන්න ඕනේ මේක දාද්දි මෙන්න මෙහෙම දැම්මනම් පොඩ්ඩක් අදෝසන්වා විරුද්ධ සමුද්‍ර විරුද්ධ දෙක විතරයි. මේ වගේ නම් තනියම ටක් ගාලා මේ කියන්න නෑනේ. නම් දෙන්නේ නෑ නම් නෑ මේ නොටේෂන් එකයි මේකයි දීලා දාන්නේ.
මේක වල පාඩ කරලා තියෙන්නේ මේක ඕපන් කියලා තියෙන්නේ कराले මේක ලියන්නද කියලා මම හිතනවා මේක ඉන්නේ x වැඩි a වඩා අඩුයි හෝ සමානයි b මොකද මම පාඩලා තියෙන මෙතන එතකොට මේකෙදි a b මෙහෙම බලන්න අද සම්මේ හතරවෙනි මේ විදිහට මේ ලියලා මේක ගත්තද संख्या एको ए ट समान है एहिम नत्तम वेरी तो एक विशाल है यो समान है ए मोहोदय वेरी एहिम नत्तम को मेहिम दियान पुलुवन काडा एक्स मेहिम दियान पुलुवन इति एहिम लिवा गेला वरदक दान्न बे काडा वेरी कियन्न बे नमुत अपि ए अर्थय अनु लिनो नन अर
හරියටම මේක පැහැදිලිව කියනවනේ x විශාලයෝ සමානයි a. ඒක තමයි මේ කියන්නේ. හරි එතකොට x කියන්නේ මොකක්ද කියන එක වෙනම තේරුම් ගන්න ඕනේ. x කියන්නේ මේ ප්‍රාන්තරය තුල තියෙන ඕනෑම සාධාරණ තාත්වික සංඛ්‍යාවක්. ඒක කෙසේද විශාලයෝ සමානයි ඊට වඩා. මෙහෙම ලිව්වත් වරදක් නැහැ. මෙහෙම ලිව්වා කියන වැරදි නෑ. හරි. මොකද මම එකම කරන්නේ. දැන් මම කිව්වේ මේක යන අනිත් ආකාරය උගලන්ට ලියන්න ලේසි නෑ. හේතුව මොකක්ද දන්නවද? දැන් x විශාලයි සමාන a කිව්වම ඔබ දන්නවා මෙතන a. ඒක හරි. අවවරණක් දාන්න ඕනේ. මෙතෙන්ට මොකක්ද ලියන්නේ? දන්නවද? දන්න කෙනෙක් ඉන්නවද කියන බලන්න. එතෙන්ට මොකක්ද අපි ලියන්නේ? x විශාලයි සමානයි a නේ. ඒතර x a වඩා වැඩි. අපි තුම a කියන්නේ 5 කියලා. ඒතර x කියන එක නම් විශාලයි සමානයි 5. එක්ක 5ට සමානයි නැත්නම් 5ට වැඩි. 5ට වැඩි කියන්නේ කොච්චර යන කයනවා. මොකද ඔබ හිතන්නේ? මෙතන ඉන්නේ ළමයි ධන අනන්තයේ. ඕකෙදි පැහැදිලි කරන්න කාර්යයක් තියෙනවා. අනන්තය කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නෙමෙයි. අනන්තය කියලා සංඛ්‍යාවක් නැහැ. හරි? හැබැයි ඕනෑතරම් විශාල වූ සංඛ්‍යාවක් කියන අදහස නිරූපණය කරන්න අපි අනන්තය ගන්නවා. එතකොට මේ පැත්තේ තියෙන ධන අනන්තය. ඒ කියන්නේ මේ x කියන එක නම් a හෝ a ට වැඩි ඕනෑම සංඛ්‍යාවක් ගත හැකි කියන එක තමයි මේකේ අදහස. ඔබ අනිවාර්යයෙන්ම ඔළුවේ දාගන්න ඕන දෙයක් තමයි අනන්තය කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නොවන බව. මම ඒක එහෙම කියන්නේ මේ ප්‍රසිද්ධියේ උසස් පෙළ ගණිතය උගන්වන ගුරු කීප දෙනෙක් ප්‍රසිද්ධ ළමයේ ළමයිගේ නෝට් වල අනන්තයේ තාත්වික සංඛ්‍යාවක් කියන කාරණය සඳහන් කරලා දුන්නේ මේ ළමයි ඒ පද්ද වලට යනවා. ඒතකොට මම මේ ගන්නකොහම ඒගොල්ලෝමයි ගන්නවා සර් මේක අනන්තයේ තාත්වික සංඛ්‍යාවක් කියලා. ඒගොල්ලෝ මට කවදාවත් කියන්නේ අවලක් දුන්නේ නෑ. මම දන්නවා මේ ප්‍රශ්නය තමයි තියෙන්නේ කියලා. ඉතින් මම මේ ළමයි අපහසුතාවයට පත් වෙන්නේ මොකද අහන්න යන්නේ නැහැ. මම ඔන්න වේලාසම කිව්වා ඒක. අනන්තයේ තාත්වික සංඛ්‍යාවක් නෙමෙයි. අනන්තයේ කියලා සංඛ්‍යාවක් නෑ. ඒක අර්ථයක් නැති එකක්. හැබැයි ඉතා විශාල ඕනෑතරම් විශාල වූ සංඛ්‍යාවක් කියන එක අංගවණ්ඩෝයේ සංකේතය පාවිච්චි කරනවා. දෙක යම් දැනක ඔබ අනන්තය ලිව්වොත් කවදාකවත් අවවරණ දාන්න එපා. දාන්න ඕනේ සුළුවරණ විවෘත වරණ. ඒකට හේතුව මේක අවවරණ දැම්මොත් ඒකේ අදහස අනන්තය කියලා දැන තියෙනවා කියලා අපි බාර ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට තව කිව යුතු වැදගත්ම දෙයක් තියෙනවා. ප්‍රාන්තරයක් ලියද්දී හැම වෙලේම අඩු සංඛ්‍යාවක් තියෙන්නේ වමෙන් වැඩි සංඛ්‍යාවක් තියෙන්න ඕනේ දකුණින්. ආමේ ප්‍රශ්නේ අපිට ආවේ නැහැ. මේ ඉස්සරහට එන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අඩු සංඛ්‍යාව වමෙන් වැඩි සංඛ්‍යාව දකුණින් තියෙන්න ඕනේ. ඒක මේක ප්‍රවෘතියට අපිට කියන්න පුළුවන්. එහෙනම් මම මකලා ඉතුරුය ඔබට ගන්නවා. බලන්න මේවා ලියන්න බලන්න එහෙම දෙන්න. මේ භාග 6 A, B, sorry, B ने मेरे दिल में इंडेकर ओपन नहीं किया है मेरे तानी वाली है ना तानी हम करने के लिए हाथर
ප්‍රාන්තර වර්ග 9යි. ඔය ප්‍රාන්තර වර්ග 9 අනිවාර්යෙන් ඔබ සං ඒව හසුරවන සංකේතත් එක්ක දැනගෙන තිබිය යුතුයි. එච්චරයි කතා. කියන්නේ මොකද්ද කියන කාරණේ වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ වගේ අභ්‍යාසයක් දැන් දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙහෙම තාන්තරය දිලා ගැඳලා වෙන්නන්න ඒ වගේ ඒවා මම හිතන්නේ උසස් පෙළ පන්තියේදී එහෙම කරන්න ගියොත් එහෙම ඕගොල්ලෝ ඒකට වුරුනොත් එහෙම උගලන්ට මේක දරා ගන්න අමාරු නිසා ඒ වගේ කොටස් මම අයින් කරනවා. ඒ කියන්නේ මෙහෙම එකක් දීලා ඒක ලියලා පෙන්වන්න ඇඳලා පෙන්වන්න ඒවා මගේ අභ්‍යාසයට තියෙනවා මෙතන දැන් වල මේ මෙහෙමම දෙන්න යන්නේ නැහැ පුතා හරි ඒක ඔබ තේරුම් ගන්න ඕනේ එහෙම ගියොත් එහෙම මේ විශේෂ නිදේශයේ අපිට ඉවර කරන්න බෑ ඔයගොල්ලෝ හැමදාම අර පල්ලෙහා ලෙවල් එකෙන් හිතන්න පුරුදු වෙනවා මම ඒ ඉඳලා ඒ වගේ උපදාහරණ දෙන්නේ නැහැ හැබැයි දැන් මම යනවා මෙන්න මේ වගේ දෙයකට හොඳට අහගන්න දැන් ඔබ දැනගත්තා මේ ප්‍රාන්තර කියන්නේ කුලක බව මේවා කුලක මේ හැම ප්‍රාන්තරයක්ම කුලකයක් නිකම් කුලකයක් නෙමෙයි ආරෝහ උපකුලක එතකොට ඔබ දන්නවා කුලකවලට වළංගු වෙන ගණිත කර්ම දෙකක් තියෙනවා මොනවද මේ ඡේදනය සහ මේලය ඔන්න ඔතෙන් තමයි ගෙන්න ඕනේ හරි කුලකවලට වළංගු වෙන ගණිත කර්ම දෙකක් තියෙනවානේ ඔබ ඉගෙන ගන්නනේ ඡේදනය මේලය මම මේක මතක් කරොත් එහෙම ඊහා බී කියන්නේ කුලක දෙකක් නම් ඒවා ප්‍රාන්තර වුණත් කුලකනේ ඒ දෙකේ ඡේදනය කියන කර්මය කොහොමද ඔපරේට් වෙන්නේ මේ ඡේදනය කියන කර්මය ඔපරේට් කරන්නේ කියන එක ඡේදනය කියන කර්මයේ තේරුම මොකක්ද දැන් උදාහරණයක් එක දැනක අඹගිනි 10කුයි තව දැනක 5කුයි තියෙනවා නම් එකතු කිරීම කියන කර්මය මේ ගොඩවල් දෙකට යෙදුවොත් ඔබ දන්නවා 15යි කියලා උත්තරය එතකොට ඒ ඒ එකතු කිරීම කියන කර්මයට අදාළව ඔයගොල්ලන්ගේ මනස ඇතුලේ තියෙනනේ අදහසක් සංකල්පයක් ඔයගොල්ලෝ දන්නවා මේ ටිකම එකට එකතු කරන්න ඕනේ කියලා. හරිද? කාරණා පැහැදිලිද? ඊළඟට අපි හිතමු අඩු කිරීම කියලා. එතකොට එකකින් මේ ප්‍රමාණය අයින් කරන්න ඕනේ කියලා දන්නවා. ඒ වගේ උලක මෙහෙම ඡේදනය කියන කර්මය ගත්තාම මේකට අයිති අවයව ටික තීරණය කරන විදිය ඔබ දන්නවා. කොහොමද? මේ කුලක දෙකම පොදුවේ තියෙන අවයව ටික දාලා හදන කුලකය. ඒ වගේම කුලක දෙකක මේලේ කිව්වහම ඒ කුලක දෙකේම තියෙන අවයව ටික දාලා හදන කුලකය. අන්නේ අවබෝධය ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී අරන් ඇවිල්ලා තියෙන්න ඕනේ. මං කියන්නේ වැරදිද? ඡේදනයේ කුලක දෙකක ඡේදනය ගන්නකොට ඒ කුලක දෙකටම අයිති පොදුවේ තියෙන අවයව ටික දාලා එන්නේ කුලකය. මේලේ ගන්නකොට ඒ කුලක දෙකේම තියෙන අවයව ටික දාලා ගන්න කුලකය. හරිනේ? කාරණාව පැහැදිලි. ඒ දෙමන් හිතනවා. හරිනේ එහෙනම්. එහෙනම් ප්‍රාන්තර වල ඡේදන සහ මේල සලකන්න පුළුවන්. අපි ඒකට කියනවා ප්‍රාන්තර ආශ්‍රිත ගණිත කර්ම කියලා. ලියන්න අනුමාතෘකාව. අනුමාතෘකාව කියන්නේ ප්‍රාන්තර ආශ්‍රිත ගණිත කර්ම. ආන්තර ආශ්‍රිත ගණිත කර්ම ප්‍රාන්තර ආශ්‍රිත ගණිත කර්ම ලියන්නේ යන්නේ මෙහෙම ප්‍රාන්තර යනුවෙන් අදහස් වන්නේ ප්‍රාන්තර යනුවෙන් අදහස් වන්නේ ප්‍රාන්තර යනුවෙන් අදහස් වන්නේ කුලක බැවින් ප්‍රාන්තර යනුවෙන් අදහස් වන්නේ කුලක බැවින් ප්‍රාන්තර යනුවෙන් අදහස් වන්නේ කුලක බැවින් ඡේදනය හා මේලේ යන කර්ම 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 ප්‍රාන්තර වලටද වැදගත් අදාළ වේ. ඡේදනය හා මේලේ යන කර්ම ප්‍රාන්තර වලටද අදාළ වේ. ඡේදනය හා මේලේ යන කර්ම ප්‍රාන්තර වලටද අදාළ වේ. ඡේදනය හා මේලේ යන කර්ම ප්‍රාන්තර වලටද අදාළ වේ.
right මම පොඩි ගානක් දෙනවා ඕගොල්ලෝ ඒකේ උත්තරේ තනියම හිතලා ලියන්න තේරෙන්නේ නැහැ මේ වෙන කම ආන්තරවලට අදාළ මම කැමති මේකට උත්තරේ හිතෙන් හොයනවා right මේකට උත්තරේ හිතෙන් හොයලා ලියනවා නම් මම කැමතියි කාටද මේක හිතෙන් හොයලා ලියන්න බැරි නම් මම මේක කියලා දෙනවා රූප ඇඳලා වෙන විදියට ඉස්සලා මෙන්න මේකට උත්තරේ දාන්න බලන්න අය එක දෙන්න ඔබ හිතෙන් හොයලා කියන්නේ ඒ කියන්නේ ඇඳිලි වකුත් නැතුව මනෝමය මනෝ චිත්‍රයක් හිතේ මවාගෙන ඒක ඇතුලෙන් මේක දැකලා උත්තරේ ලියන්න බලන්න කියන්නේ ඇලිගිලා මං කිව්වා. දැන් මේක මනෝමය මේක දකින්න ඕනේ. මේක මනෝමය දකින්න ඕනේ. ඉතින්ගේ චේතනයත් මනෝමයෙන් දකින්න ඕනේ. හරි. අනේ හැකියා ප්‍රගුණ වෙනවා දැන්. උගුරු නොදැනවත් උනාර මේක ලොකු අභ්‍යාස මනසක්. දැන් මේක කොහොමද මං උත්තරේ අහන්න මං පස්සේ ඒ උත්තරේ ආවය අවංකව අනුසරවට කියන්න ඕනේ. දැන් මං කියලා දෙන්නම් මේක කොහොමද රූපිකව ගන්න කියන්නේ. මෙන්න මෙහෙමයි යන්නේ මේක. දීර්ඝව ගන්න පුළුවන් මෙන්න මේ. වින 4 3. වින 2 5. හරි. දැන් බලන්න. මේකේ මෙතන අයිති दीर्घ विस्तरात्मक रूपिक मे उत्तरे तनियम गता है रूपया ගත්තා සර් ඉන දෙක නෙමෙයිද ඈ ඉන දෙක නෙමෙයිද ආ සෝරි ඉන දෙක ඉතින් මේ උත්තරේ විදිහක් නෑ නේද ඒකත් සර් ඒක පොඩ්ඩක් අය කියන්න මොකද ඒක පොඩ්ඩක් අය කියන්න ඒක පොඩ්ඩක් අය පාරක් කියන්න සර් ආ පැහැදිලි කරන්න කියලා සර් දැන් ඍණ 4 3 කියන ප්‍රාන්තරේ මම මෙහෙම මාර්ක් කරාමේ හරි ඊළඟ ඍණ 2 මේ හරියට තියෙන්නේ මේ හරිය කියන්නේ මේ අවඩනේ ඍණ 2 5 මෙහෙම මාර්ක් කරා හරිනේ හරි දැන් ඡේදනය කියන්නේ මේ මේ කුල මෙන්න මේ ප්‍රාන්තරේටයි මේ ප්‍රාන්තරේටයි දෙකටම පොදුවේ තියෙන ආයතනයක ගන්න ඕන මේ රෝස පාටින් මාර්ක් කරලා තියෙන ප්‍රාන්තරේටයි මේ ප්‍රාන්තරේටයි පොදුවේ තියෙන ආයතනයක ඡේදනය ගන්න ඕන ඒතර පොදුවේ බලපුවාම මෙන්න මේ ඒරියා එකේ පොදුවේ उत्तरे
right? අවංක අර්ථෝසාර වාර මේක මේ නිකම්ම ගත්තයි ඒ කියන්නේ අඳින්න නැතුව ගත්තයි හරි බොහොමද නිකම් මෙහෙම එක දිගට අත්වලක් පේන්නේ ඉතාලම දතුරුයි හොඳ ළමයි ටිකක් ඉන්නේ ඒ කියන්නේ ඔබ බැලුණා කියලා නරක කියලා හිතන්නත් එපා ඈ ඒක එහෙම ප්‍රශ්නයක් නෑ මම පටන් ගන්න දවසම කිව්වා කොයි තරම් සුළු දෙයක් වුණත් ඒක තමුන්ගේ මනසට ගෝචරය වෙන්නේ නැත්නම් ඒක මැත්ස් වල ස්වභාවය මිසක ඔබගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ ඒක තේරුණා. අන්නේ නිදහස් මනසින් මේ વિષය ඉගෙන ගන්න එක ඔයාලට ජීවිතේට වරදින්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ ලොකු ගමනක් ගිහිල්ලා නතර වෙනවා. ඒ සැහැල්ලු වලින් ඉන්න. මම නොදන්න දේවල් ඕන තරම් තියෙන්න පුළුවන් මේකේ. කොයි තරම් සරලවත් කමක්. මීටරින් නෑ නමන්න. ඒ ඇස විරුද්ධ වෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි මතය ඕකම ඉන්නේ ළමයි. මැස් කියන්නේ එහෙම සබ්ජෙක්ට් එකක්. මේක මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය. මේක දැනගන්න ඕනේ ඒක තමයි මම ගුරුවරයා හැටියට මේ කරන්න හදන්නේ. හරිද? මට නැතුව මේ ඔයගලන්ට උගන්වන්න බෑ මේක ලොකුවට. ඒක කියන්නේ මේ ඒක ඇත්ත කතා මම මේ පිළිගන්න ධර්මය මම මේ කියන්නේ මේ මැස් කියන එක එහෙම ලොකුවට උගන්වන්න බෑ තමයි කියනවා. එහෙම කවුරුද කියනවා නම් ඒක බොරුවක්. එහෙම කරන්න බොරුවක් නෙමෙයි මේ. මට පුළුවන් ඔයගලන්ව මොලේ ඇතුලේ ඔයගලන්ගේ සිතුවිලි අවදි කරන දේවල් කරන්න. ඒ අවදි වෙච්ච සිතුවිලි වලින් ඔයගොල්ලෝ කොයිතරම් රේන්ජ් එකක් බලයිද කියලා මට කියන්න බෑ. හරි. ඒක ලොකු පදයක් වෙන්න පුළුවන් නේ. මම හදන්නේ අන්නේ අයි එක ඕපන් කරන්න. ඒ වෙලාවල තියෙන තර්ඩ් අයි එක ඕපන් කරලා දාන්න බෑ මේ ට්‍රයි එක දෙන්නේ. කියන එක තේරුම් ගන්න. මගේ සිස්ටම් එක ඇතුලේ මම කරන්නේ ඔය වෙලේ. බහුලවම කරන්නේ ඔය වෙලේ. මට ඕනේ ඔයගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තියෙන පොටෙන්ෂල් එක මම දන්නවනේ. සීමිත බුද්ධියක් තියෙනනේ ඔබගේ මනස ඇතුලේ. ඕක මේ එළියට එන අධ්‍යාපනයක් අපේ රටේ නැති මගුලනේ මේ තියෙන්නේ. හැමදාම මේ කවුද 11 30 මොනවද තියෙන්නේ? මොනවාර ඒවා කඩපාඩම් කරගෙන ආපහු ඒවා මමාරණ සිස්ටම් එකේ හොයලා තියෙන්නේ. ඉතින් ඔය තේරෙමල හරියන්නේ නැහැ ඒවා මැස් කරන්න ආපුවා. හරි? මම ඔබට යම් කතාවක් කියන්නම්. මගේ ශිෂ්‍යේ පිටරට ඉජිනේ මේ සංකේන ඕසිස් එකේ වැඩ කරලා දැන් එයා ඇවිල්ලා සීගිරි හොටෙල් එකේ ක්වොරන්ටයින් වෙනවා. මම අද උදේ කෝල් එකක් ගත්තා එයාට. එයා ඇවිල්ලා මට කෝල් එකක් ගත්තා. මම අද උදේ කෝල් එකක් ගත්තා එයාට. කොහොමද කියලා ඉතින් අපි දැන් විස්තර කතා කරද්දී අරීම ලස්සන කතාවක් කිව්වා. එයා කිව්වා සර්වේ මැත්ස් උගන්වනකොට ඔය ළමයින්ටම හිතන්න දීලා ඒ කරන එක තමයි කල යුත්තේ කියලා උදාහරණයක් කිව්වා. එයා සීෂේස් වලින් කියන එක කලින් ඒ ඉන්නකොට ඒකට ගෙනාවලු මැෂින් එකක් කවදාකවත් ඒ යුනිවර්සිටියේදී ඒක ස්ටඩි කරලා නැති එකක්. මම හිතන්නේ ලෙවලින් මැෂින් එකක් වෙන්නද මට තේරුම් නැහැ මොකද නමක් කිව්වා. මේ ඒක සර් මම ස්ටඩි කරලා තිබ්බේ නැහැ කිව්වා. හරිද? එතකොට එයාගේ සීනියර් ඉංජිනේර් අවුල උඹට මේක පුළුවන් කියලා මම අහලා තියෙනවා. උඹට මේක පුළුවන් කියලා. ඒකවල අයියෝ මට කරලා නම් නැහැ කියලා. හරි එහෙනම් ඒක උදේ වරින්න කියලා උදේ බාන්දර ඉන්න කියලා දෙලාසන මැෂින් එක දීලා අරෙන් කියලා තින්නේ මම පොඩ්ඩක් එයා සයිට් එකට ගිහිල්ලා එනවා මල්ලී එනම් පොඩ්ඩක් මේක කරෙක්ට් කරන්න එක පොඩ්ඩක් බලන්න කැටලොග් එක මෙතන තියෙනවා කියලා. මෙයා රෑ හවස කොහෙද නැගන් ඇවිල්ලා නැහැ. ඉතාලමට ඇවිල්ලා නැහැ. මගේ ශිෂ්‍යයා එයා කිව්වා ගත්තර කැටලොග් එක. අරන් ඉවලේ හිතුවා. ඒ කියන්නේ මේක මට කල්පනා කරලා කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ කියන එක. ඒ සිතුවිල්ලට ඇවිල්ලා ඒ හවස වෙනකොට ඒ අලුත්ම මැෂින් එක කොහොමද ඔපරේට් වෙන්නේ කියන එක යා අල්ලගත්ත. ඊට පස්සේ අවුරුදු තුනක් විතර ආවම ඒ يعني සීනියර් කෙනෙක් මල්ලි මං හිතාම තමයි ගියේ ඔයාව දාලා මම දන්නවා ඔයා මේක අල්ලනවා කියලා. මේ ළමයා මට කිව්ව දේ තමයි මේ ඉගෙන ගන්න මේ අධ්‍යාපනය ඇතුලේ ඉගෙන ගන්න විදිහ තමයි යාට උදව් වුනේ කියලා. එහෙම අභියෝගයකට මූණ දෙන්න. මම ඒකයි මම හැම වෙලේම ඔයගලන්ට කියන්නේ. මේක ඉගෙන ගනිද්දි අර ඒ එහෙම කටපාඩම් කරුම් වෙන්නේ මේ ඊළඟ මැස් ෆිසික්ස් කෙමිස්ට්‍රි මම දන්නේ කෙමිස්ට්‍රි නම් මොකක්ද කියන්නේ මේ මැස් නම් ඉගෙන ගන්න බෑ එහෙම ඉගෙන ගන්නත් එපා මේක තනි කරම ඕගලන්ගේ බුද්ධිය අවදි කරන්න පාවිච්චි කරන්න දත්ත දෙනේම විශ්ලේෂණය කරලා තමුන් නිගමන ගන්න ඔලුව ප්‍රැක්ටිස් කරන්න එතකොට තේරෙයි ඕගලන්ට හිතා ගන්න බැරි පවර් එකක් මේක ඇතුළ ජෙනරේට් වෙනවා ඕගොල්ලෝ මේ අවුරුදු 11 තිස්සේ මොනවද කරේ කියලා හිතන තරමට මාස ගාණක් ඇතුළත ඔයගොල්ලන්ගේ මයින්ඩ් එක වෙනස් වෙනවා ඊට පස්සේ
මොනවා අමාරු ගාන දුන්නත් ඕගොල්ලෝ ඒක එළවලා අල්ලනවා 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 ඉතින් ඔන්න ඔය කියන මයින්ඩ් සෙට් එක ආවට පස්සේ මට තියෙන්නේ තියරිය කියලා දීලා ගයිඩ් කරන වැඩේ විතරයි හරිද යන්නේක ඔබලගේ වැඩක් කියලා මම දන්නවා එහෙම හිතන්න පුරුදු වෙන්න මම මේ සුළු දෙයක් අරගෙන පොඩි විනාඩි පහක් අරන් කිව්වේ මොකද මේ විදිහ කියලා නොදී ඔහි මේක ගියාට ඔයගොල්ලන්ගේ ඇතුලේ තියෙන එනර්ජි එක එළියට එන්නේ නැහැ. ඒ වගේ එනර්ජි එක එළියට එන්නේ නැතුව ඔයගොල්ලෝ මේකට මූණ දෙන්නේ නැහැ. මම හොඳටම දන්නවා මේකෙන් ලොස් වෙනවා ඔයගොල්ලෝ. එකම අවුරුද්දයි යන්නේ. මේ අවුරුද්ද දෙසැම්බර් වෙනකොට වැඩේ ක්ලෝස්. මේ අවුරුද්ද දෙසැම්බර් වෙනකොට වැඩේ ඉවත් වෙන ඉවරයි. අතාරින අය අතාරින ඉවරයි. හරි? තේරුණාද ගන්න? ඉතින් ඒ ඒ ඒ අන්න ඒ කියන ආකල්පය උරුවට ගන්න ඉස්සලාම මේකේ මට හොයන්න ගොඩාක් දේ තියෙනවා මම දන්නේ නැති දේ මට තියෙනවා අන්න ඒ මයින්ඩ් සෙට් එක හදාගන්න ඕනේ එතන. එතකොට හැම දෙයක්ම දැනෙන්නේ හරි රසවත් දෙයක් විදියට නොදන්න දේවල් දකින්න ඔයගොල්ලන්ගේ එනර්ජි එක පවර් එක වැඩි වෙනවා. හරි ඉතින් මම මේවා කියනවා කියලා අකමැත්තක් හදාගන්න එපා. මේක තමයි මගේ ගුරු ජීවිතේ එක්ස්පීරියන්ස්. අත්තම කියනනම් මම ටීචින් වල ප්‍රැක්ටිස් කරන්නේ ඔන්න ඕක. දවසින් දවස මම බලන්නේ ඔයගොල්ලන්ගේ ඔළුව ඇතුලේ මෙන්න මේ කියන එනර්ජි එක කොහොමද බූස්ට් කරලා ගන්න හදන්නේ. හරි ඒක තමයි මගේ ප්‍රැක්ටිස් එක ඇත්තට. ඕක මට ඕල් හම්බුනාම ඕකට තේරෙයි මම එක එක කෙනා කරේ වෙන වෙනම අප්‍රෝච් කරනවා. ඒක මම දකිනවා එක එක කෙනාව ගන්න පුළුවන් විදිය. ඉතින් ඒකලා උඩට එනවා. ඉතින් ඔය වැඩේ කරන්න ඇද්දි සමහරවිට ඕක දිරවන්න ඇති වෙන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් මම කරන වැඩේ තමයි කිව්වේ මම කිව්වනේ මොනම දවසක මම ඉඳලා 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 දැනින්දල කියනවා කියලා මේ කරන්න ඕනේ දේවල් කියලා. අනේ රිවිවල් එක. හා. දැන් මෙතන එක ලබා ගන්න. එහෙනම් example 2. මෙන්න මේක ගන්න බලන්න තමයි. ඉතිනුත් ගන්න මේ විදිහට හදලා ගන්න. මේක දෙකක් කරනවා නේද? උගුරු ටග් ගාලා මේක කරනවා නේද? මම දන්නවනේ. මේක හරියට මොළුට ක්ලික් කරලා ගත්තද ඊට පස්සේ ඔයාලට තේරෙන්නේ නැහැ ඔයාලගේ ඇතුලේ කොයි තරම් මයින්ඩ් එක පවර්ෆුල් වෙනවද? ඔබ තීරණය කරන්න ඇත්තටම මයින්ඩ් එක පවර්ෆුල් වෙන්න ඕනේ සරිකෝ. එහෙම නැතුව මේක ගන්න බෑ. මනසෙන් දකින්න ඕනේ. ඍණ 6 3. ඒතර මේක නැහැ. 1 3 යට. ඊට පස්සේ 1 5යි. මේලේ කියන ඔය ටික ඔක්කොම එකට දාපුවාම අවරම් කොහොමද ඒක උත්තරේ ඉන්නේ කියලා ඔන්න බලන්න. දැනටම උත්තරේ ඉහෙල ඇති. අපි බලමු මේක. විනහය 3. දැන් මෙතන ඕපන් මෙතන ක්ලෝස් 3. ඊට පස්සේ 1 1 තියෙන මේ හරියේ 5. හරි? 1 තියෙන තැන ක්ලෝස් उदाहरण හරි
මේක නෑ මේකෙත් නෑ ඒතකොට ඍණ 6 මේ මේ මේලේට ආයි අහු වෙන්නේ නෑ අහු වෙන්නේ විදියක් නෑනේ මේකෙත් නෑ මේකෙත් නෑ හරි ඊළඟට මේ 3 මේකේ තියෙනවා මේකේ තියෙනවා ඒක අහු වෙනවා එක මේකේ තියෙනවා මේකෙත් තියෙනවා ඒවත් අහු වෙනවා පහ මෙතන නෑ මේකෙත් නෑ නමුත් දැන් මේ ප්‍රාන්තර දෙකම එකක් කරපුවාම එන ප්‍රාන්තරයේ දැන් අපි උත්තරය ටික ගන්න ඕනේ ඒතකොට ඔබට තේරෙන්න ඕනේ ඒක ඇවිල්ලා මෙතන ඉඳලා මෙන්න මෙතෙන් දැනගන්න තියෙන ටික ඔක්කොම අහු වෙනවා හරි ඔය ටික ඔක්කොම අහු වෙනවා ඍණ 6 ඉඳලා 5 හරි මේ කිසි දෙයක් මෙහෙම අඳින්න ඕන දේවල් නෙමෙයි මෙහෙම මේ මොන කේල් මලක්වත් මේවා මෙහෙම ලබු කරන්න අවශ්‍යතාව නැහැ මේ තේරුම් ගැනීම පහසුම කරන දෙයක් විතරයි එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ ඍණ 6 5 තියෙන මොකද මේලේ කියලා කියන්නේ මේ දෙකේම තියෙන එකකට වැටුනහම එන කුලකේ අත උස්සන්න අවුක අරග ගත්තා ඍණ 6 5 ඍණ 6 5 මොකද මේලේ කියන කර්මය අවබෝධ කරගෙන ඉන්නත් ඕනේ මේලේ කියන්නේ දෙකේම තියෙන එකකට සෙට් වුණාම හරි මෙතන එක හොඳට තේරුම් ගන්න. මේලේදී අදහස් කරන්නේ මේ දැන් මෙහෙම ගන්නවා. මේක මෙහෙම ගෙනිහිලා මේකට හේතු කරා කියන්න මොකද මේ? මේක මෙහෙම තල්ලු කරන් ගිහිල්ලා මෙහෙම තිබ්බනම් එතකොට ඉන්නේ ඍණ 6යි ඍණ 5යි අතර තියෙන අවයව ටිකනේ. හැබැයි ඍණ 6යි අයිති වෙන්නේ නැහැ 5යි අයිති වෙන්නේ නැහැ. මොකද මෙතනත් නැහැ ඍණ 6. මෙතනත් නැහැ. මෙතනත් නැහැ ධන 5 මෙතනත් නැහැ. හැබැයි 얘 දෙන්න තමයි ග්‍රවුන්ඩ් බවුන්ඩරි දෙක. මේ කෑල්ල මෙහෙම කඩලා ගිහිල්ලා මෙතෙන්ට සෙට් කරා නම් මේ ගැල මෙහෙම ගලවන් ගිහිල්ලා මෙතෙන්ට සෙට් කරා නම් ඍණ 6 5 අතර තියෙන ටික නේද? හරි නේද? කොහොම හොඳයි. එහෙනම් මම මේ දෙනේ වල ඔයගොල්ලෝ කැමතිනම් එකපාර උත්තරේ ලියන්න. අකම එහෙම බැරි කමක් තියෙනවා නම් ප්‍රස්තාරිකව ඇඳලා උත්තරේ ගන්න. හරි. අලෙවි ගන්න. මේ ප්‍රාන්තවල තීරණ මිල කැමති නම් එකපාර ඉලියන්න එකපාර ඉඳලා උත්තරේ දාන්න පුළුවන් නම් මම ගොඩක් කැමතියි. එක
ඔබාර ඉදිරිය උත්තරේ දාන්න පුළුවන් නම් මම ගොඩක් කැමතියි. බැයි නම් ඇඳලා අදාළ ප්‍රැක්ටිස් කරන්න. මේක ඇත්තටම මේක ගැන හිතනකොට භාවනාවක් වගේ. ඔබ මේ මනස එක විනාඩි ගානකට තප්පර ගානකට කන්සන්ට්‍රේට් කරනවා. මේ ඒ භාවනාවට යන්නේ නැතුව මේ උත්තරේ ඉන්නේ නැහැ. මේක උත්තරේ ගන්න බෑ. මනසෙන් මොනවත් නැතුව මේක දකින්න පුළුවන් වෙනවා. මනස. හරි? මනස ඇතුලෙන් මේක පේන්න ඕනේ. මේකේ ඡේදනේ මේනේ මොකක්ද කියලා මනසට දැනෙනවා. නෑ මහා ලොකු දෙයක් නෙමෙයි මනස ලොකු දෙයක්. Excuse me, sir. Yes. Sir, me hatreni ke me ara. Oh, oh. Mandana hatreni ke prashne athi na. Bhai, agar uttar athi na. Ye prashne ena vidiyata thamai man deela thiyenne. Okada uttar athi na. Oya dannawa e uttar e wada nikan click wenna di prashne athi thiyenne. Da oh unahama okada uttar athi na. Mata eka madak kar eka me madak karanna mona inda naha puthe eka deela thiyenne gan hita mata. Balanna. මොකද්ද කියන්නේ? ඔයා ඔකට උත්තරේ දන්නව නැත්තර. ඒක මතක් කරන්න කොහොමද? පොඩ උඩ පේනවා මදිනේ. හරි නේද? मट ओने ඒකේන පොයින්ට් එකට යවලා ඔයගලන් පෙන්නන්න ඕනන්නේ මේක පුළුවන් කියලා. මේ නැත්නම් මේ හත්ේ ගන්නවා කියන දෙන්න වැඩක් දෙන්න නෑ මේ දෙන්නේ. වඩක් නෑ අතර ඔච්චර බලන්න නෑ. කලාතුරකින් ඕම තුනක් එනේ වෙනවා. එන්නේම මෙහෙම දෙකක ඒව තමයි එන්නේ. අපිට වැඩගත් වෙන්නේ. නමුත් මම අරක දීලා දෙන්නේ මේ ඔයගලන්ට ඒක අර මයින්ඩ් එක ඔයගලන්ට තේරෙනවා මට පුළුවන් කියලා. එහෙම මට හිතන්න පුළුවන් කියලා කරලා බලන්න පදනවා මේක මම කියන්නේ මේකට උත්තරේ එක වේලියම ගන්න කියලා මෙතන අරගෙන ඊට පස්සේ එක වේලියක් යන්න වෙනවා බලන්න මේ හත් වෙනි කියන්නේ මේ ඊට පස්සේ යන්න උත්තරේ එක පාපම යන්න අමාරුයි එහෙම යන්න පුළුවන් ඇත්ත ඉන්නවා මේ ප්‍රශ්නේ නෙමෙයි නමුත් වඩා හොඳයි අර වරහනේදී එක හරියට අරගෙන ඊට පස්සේ ඉදුට් එකේ යන්න
මේක මනෝමයෙන් දකින්න උත්සාහ කරන්න. ඒක වෙලාව ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕල් වෙලාව ගන්න. මනෝමයෙන් දකින්න උත්සාහ කරන්න. බැරි නම් ඇඳලා බලන්න. එච්චරයි. ඡේදනයක් නම් පොදු එක නැත්තම් මේ දෙයක් නම් ඉන්ඩිකේටර් එක දෙනවා. මේ ඒක වලට මනසෙන් ගොඩ ගන්න පුළුවන් කියලා බලන්න. ඒකනේ වෙන්න ඕනේ. දැන් මේක වැරුණා කියලා වැද්දරි වෙන්නේ නෑ. අනේ මට ප්‍රාන්තර බෑ. ඒකින්ද මට ඉතින් මැස් කොල්ල වැඩකුත් නෑ. ආයේ මේ ජීවිතේ ඒක B එකක් ඉදනවා කියන්නේ එහෙම හීනයක්. ඒ වගේ මෝඩ ධර්ම දෙයක් නෙමෙයි මේක බැරි නම්. බැරි වුණේ මොකටද කියලා ඔය බලන්න. මම මේ දීලා දෙන්නේ. අර වෙනන්න ඕනේ ඔයගලන්ට. ඔයගොල්ලෝගේ යම් දෙයක් වර්ධනය වෙන්න ඕනේ. මම ඉන්නේ එතන. ඔයගෙ ඉන්නේ මේ මනස ඇතුලේ තියෙන මේ පවර් එක එළියට එන්න ඕනේ එනර්ජි එක. ඒක ගත්තට පස්සේ ආයේ යකේ පුරා නවත්තන්න නම් බුරුවේ. මොකද කියන්නේ රජ කෙනෙකුටවත් ගන්න බැරි කියලා අර පුරාණේ අපේ ඉලයෝ කියලා තියෙන්නේ ඔන්න ඔය මයින් පවර් එක. संपूर्ण ගුරු පූජා කරන එක කරලා වැඩන්නේ අපි කීපයක් කරනවා නේ දැන් 1යි 6යි 4යි 8යි දෙන්නේ දැන් මනසින් දකිනවා 1 නැතුව 6 දක්වා 1 6 6 ඇයිටි 1 නැහැ දැන් ඕකේ තියෙනවා ඇස්සේ 4 8 කියලා දැන් ඔය දෙක ඡේදනය වුණාම ඔය දෙක ඡේදනය වුණා මොකද්ද එන්න ඕනේ එක හය කියනවා හතර අට දැන් මනසේ දකින්න ලයින්ස් දෙක එක මනස තුල මනෝ ලෝකයේ දෙක පේන්න ඕනේ මනසට මනස පේන්න ඕනේ එක හය දිනා හතර අට දිනා දැන් මොකද ඡේදනය කියන්නේ දැන් බලනවා මනසේ ආ ඡේදනය කියන්නේ දර මොකද්ද හතරයි හයයි හතර දෙකනේ හතරයි හයයි හැබැයි හතර අයිති වෙනවද නෑනේ මේකේ හතර නෑනේ මේක හතර තිබුණාට වඩා නැහැ ළමයි ඡේදනයේදී එක ගහරි නැත්තම් එන්නේ නැහැ. ඒක හතර ඕපන් වෙනවා. මොකද වෙන්නේ? අය ක්ලෝස්. මොන ඕනනම් කරේ. හතර හය. බලන්න අවංකව අතුසන්න උත්තරේ ගත්තේ. අවංකව අතුසන්න උත්තරේ ගියේ හතර හය. මනසින් प्रश्न බලන්න අවංකවතුසන්න විරුත්තරේ ගත්තේ ඔය ප්‍රතිපදේ ගත්තේ ඔය අත්තිසිල්ල වගේ වැඩ ඉගැන්වීමෙන් දරුවෝට තියෙනවා ඒ කියන්නේ මෙතන දැන් අත්තුසනවා කියන්නේ බඩනේ කොහොමද ෆිසිකල් ක්ලාස් එක ගාව ඇත්තම අත්තුසන මට ඒක සංඥාව දෙන්න ඕනේ සදා මම ඒක දේරුම් ගන්න ඊළඟ වෙන්නේ මේ තුන් වෙනි එක හතර වෙනි එක නිරකම් කරලා මම නවත්තනයි තුන් වෙනි එක ऋण हाय पहा बिंदु आठ मेले तो मन मन ऋण हाय पहा बिंदु आठ तीन
එහෙනම් මේලේ ගත්තාම ඍණයේ ඉඳලා අට නොවැඩි ඒක තේරෙන්නේ නැත්තම් මේක ඇත්තටම රූපයක් අඳින්න කවුරුත් තහනමක් කරන්නේ නැහැ මේ තියෙන්නේ මේ මම නිකම් බෙදන්නේ නැහැ සරල ඍණය 5 බිංදුව 8 හරි හරි සරල දෙයක් නේ බලන්න කොහේ ඍණය 5 මේදි යූතයි මෙතනත් ඕපන් මේ ඕපන් නේ बिंदु आठ मित्र ओपन बिंदु आठ क्रॉस मित्र पार गया यदि मेले के नौ दिन एक रह गया तो मेले के ने मैं उड़ा के देखा मैं क्या करूँगा मैं जिन का सेट करना मैं नहीं मैं ये मैं मैं जिन का करना ये तो बड़ा डेना है आठ ही अरे ඉන්නවෙක් කරන මම නවත්තලා ඇත්තටම මේ දෙකේ ඡේදනයක් තියෙනවද කියනවත් ඔය දෙකේ ඡේදනයක් තියෙනවද නෑ සර් නෑ ඔය දෙකේ ඡේදනයක් නැත්නම් ළමයි මේකට උත්තරේ අභිශුන්‍ය ඕකමෙන් බලන්න මේක තීරණය කරපු අය දුසන්නා ඉන්නවද මේක තීරණය කරපු අය අභිශුන්‍ය කොහොමද ඒ කියන්නේ මේකේ ඇත්තම අවයව නැහැ ඡේදනය සිද්ධ වෙන්නේ හොඳයි එහෙමනම් අද දවසේ මම එතකොට ඔයගොල්ලෝත් එක්ක සාකච්ඡා කරේ අද දවසේ සාකච්ඡා කරේ අර තාත්වික සංඛ්‍යාවට දුන්න ගැටලු කීපයක් සාකච්ඡා කරලා තාත්වික සංඛ්‍යාවට දුන්න ගැටලු කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි ප්‍රාන්තර කියන පාඩමට ගියා ප්‍රාන්තර අර්ථ දැක්කුවා ප්‍රාන්තරය කියන්නේ මොකක්ද කියන එක නිරවුල්ව පැහැදිලි කරා හැබැයි ප්‍රාන්තර වල තියෙන ඩෙෆිනිෂන් එක මම දුන්නේ නැහැ ඒක ඒ ලෙවල් වල දෙන්න ඕන එකක් නෙමෙයි මම දෙන්නේ නැහැ ඒක මම විස්තර කළා විතරයි ඔක ඔයගොල්ලෝ උසස් ගණිතයේදී ගිහිල්ලා ප්‍රාන්තරය කියන මොකක්ද කිව්වොත් ඒක වචන 10 15 කින් දෙන ඩෙෆිනිෂන් එකක් තියෙනවා එදාට ඒක තේරුම් ගන්න ඕනනම් හරිම ලේසි මේ විස්තරේ මත රයිට් ඊළඟට ප්‍රාන්තරය හරි ඊළඟට අපි කතා කරා ප්‍රාන්තර වර්ග 9 හරි ඊළඟට ප්‍රාන්තර ආශ්‍රිත ගණිත කර්ම සාකච්ඡා කරා ඡේදනයේ සහ මේලේ කියන ගණිත කර්ම දැන් මේ හැම එකක්ම රූප සකහන් ඇතුළ බලන්න ඒත් බැරි නම් ඊළඟ සතියේ දැන් අපි ඉරිදල හම්බේන මේ බ්‍රාස්පින්දල හම්බේන විමුදෙදි නබන ඉරිදල හම්බේනවා සායිදේදී ඒක උඩ අරන් එන්න එදාට මම පටන් ගන්නවා අලුත් පාඩමක් බීජීය අසමානතා විසඳීම ඒක අපේ ඉතාම වැදගත් පාඩමක් පියෝ මැත්ස් වල ඇප්ලයි ගොඩක් ඕන වෙන වැදගත් පාඩමක්. හරි නේද? මේකේ තව චූටි කැලලක් තියෙනවා ඒක එදාට අපි සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරලා VG අසමානතාව උඩයි යනවා සහ දයිසිකෝරේ. දයිසිකෝරේ චූටි කැලගෙන යනවා. හොඳයි එහෙනම් ලබන රාශියින්ද උදේ 8ට විනෝදෙදි පටන් ගන්නවා ෆිසිකල් පන්තිය. ලබන රාශියින්ද උදේ 8ට ලබන ඉරිදා උදේ හතාමාරට පටන් ගන්නවා සාහිත්‍ය අංකය ෆිසිකල් අපි ඒක නිහම් වෙමු ඒක ගන්න එහෙමනම් හැම දරුවෙකුටම අයිබෝන් මාත් එක්ක රාත්‍රියේ thank you sir welcome sir good night thank you sir good night thank you sir meet you